හොඳයි පින්වතුනි, කවුරුත් සාදු කාර්යයක් නැහැ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම්, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, දැන් මුල් දින 3-4 දීම මේ ආනපාන සති සමාධිය වඩන හැටි මහා සතරාතිපට්ඨාන සූත්‍රයෙන් ඔබට පැහැදිලි කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආනපාන, එවනනම් මේ දෙපැත්ත දුවතාවය ප්‍රායෝගිකව භාවිතා කරන්නට බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු සූත්‍ර ධර්මයක් තමා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද, මේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව තමා අද අපි ඔබට කරුණු පහදා දෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම ගිරිමානන්ද සූත්‍රය බොහොම කෙටි සූත්‍රයක්, එච්චර දිග නෑ. නමුත් ගිරිමානන්ද සූත්‍රයේත් බොහොම අංග සම්පූර්ණව මේ සතර කමඨහන් වැඩෙන ක්‍රමයක් තමා ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රය මොකද්ද කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මොකද්ද මේකේ හරය, මොකද්ද මේකේ ක්‍රමය, අර්ථය කියන එක. දැන් පිරිත් පොතේ ගිරිමානන්ද සූත්‍රය තියෙනවා. මේ ලංකාවේ ගිහි අයත් පැවිදි අයත් කාට හරි ලෙඩක් ආබාධයක් අපහසුවක් අමාරුවක් වුණාම ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරනවා. ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරලා ලෙඩාට ආශිර්වාද කරනවා. ඒක නිසා ගිරිමානන්ද සූත්‍රය බොහොම ජනප්‍රිය සූත්‍රයක්. මේකේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියා දුන්න බුද්ධ මන්ත්‍රයක්. මේකේ තියෙන්නේ අපි බලමු සම්මතයෙන් මොකද්ද මේකේ අපි දන්නාදේ. ඒකන් සම්යම් භගවා සාවත්්‍යයන් විහෙරති ජේතවනයේ අනාථ පිණ්ඩිකස් ආරාමේ තේනකෝ පන සමීන ආයස්මා ගිරිමන්නන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල ගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තන් අභිවාදිත්වා ඒකමන්තන් නිසීදි ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් ඉදත වෝච. ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හොති දුක්ඛිතෝ බාලගිලානෝ. සාදු බන්තේ භගවා යේන යස්මා ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදායාති සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසීයාසි තානංකෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ටානසෝ පටිපස්සම් වෙයිය. මේක තමා හැඳින්වීම තියෙන්නේ. මේ බුදුහාමුදුරුව වැඩම ජීවත්ව ඉන්න කාලේ එක්තරා දැන් සම්මතයෙන් තියෙන්නේ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් නමින් ගිරිමානන්ද නැමැති බොහොම දුක්ඛිත බාල ගිලාන ආබාධ ලෙඩ ඇඳක වැතිරිලා හිටියා, නැකිටින්නවත් බැරුව. ඉතින් ඒක නිසා ආනන්ද හාමුදුරුව මේක බව බුදු හාමුදුරුවන්ට සැලකළාම දැන්වුවාම
බුදුහාමුදුරන්ට මෙහෙම එක්කෙනෙකුට හුඟක් දුක්ඛිතයි ලෙඩ හැදිලා කියලා. බුදුහාමුදුරුවෝ මේ දස සංඥා ඉගැන්නවා. දස සංඥා ගිහිල්ලා මේක සජ්ඥායනා කළහම මේ ගිරිමානන්ද සූත්‍රය ඒ හාමුදුරුවන්ට ලෙඩේ පටිප්ප සම්බෙහිය ලෙඩේ සනීප වුණා. මේක තමා දැන් සාමාන්‍ය පිළිගත්ත සම්මත මේක පදපරම අර්ථය. නමුත් මේක ඊට වඩා වෙනස් අර්ථයක් ගැඹුරක් පරමාර්ථයක් ගැබ්බුණු සූත්‍රයක්. මේක තියෙන්නේ ගිරිමානන්දස්ස බික්කුණෝ බහු වචනේ, එකෙනෙක් නෙමේ. යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම මේක එදා හිටිය ගිරිමානන්දලත් ඊට පසු කාලෙක අද මතුවටත් ගිරිමානන්දලා ඉන්නවා. ගිරිමානන්ද කියන වචනේ තියෙන්නේ වචන තුනක්. ගිරි කියනවා පංචස්කන්ධයටත්, කන්ද ගිරි කියනවා. මේ පංචස්කන්ධය නන්දි චන්ද්‍රාගයෙන් උපාදානය කරගෙන ඉන්නවා. මා කියන්නේ මිදී නිදහස් විය යුතු. මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම නන්දි රාග සහගතව උපාදානය කරගෙන ඉන්නවා නම් යමෙක්, අන්න ඒ පුද්ගලයා යං ගිරිමානන්දස්ස බික්කුණෝ බහු වචනේ. එක්කෙනෙකුට එහෙම කිව්ව සූත්‍රයක් නෙමෙයි මේක. මේක තියෙන්නේ ගිරිමානන්දස්ස බික්කුණෝ සියලු බික්කුන්ට, යම් කෙනෙක් යං කිව්වහම සියලු බික්කුන්, සියලු පංචස්කන්ධය උපාදානය කරගෙන එහි මිදී නිදහස් වන්නට ක්‍රමයක් නොදැන කටයුතු කරන සියලු දෙනා දුක්ඛිත බාල ගිලාන ආබාධ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රෝගය, මේක රෝගයක්, මේක සංසාර රෝගය. මේ සංසාර රෝගය සියලු අසුතත් පුතක් යන පුද්ගලයන්ට තියෙන රෝගයක්. මේ උපාදානය, උපාදානය රෝගයක්. ඒක නිසා මේ පංචස්කන්ධය උපාදානයෙන් කරගත්ත කෙනෙකුට මේ වගේ දුක්ඛිත ආබාධ ගිලාන බාල තමා තියෙන. මානසික කායික දෙකම වශයෙන් දුක් උරුම වෙනවා. ඉතින් ඒක නිසා මේක ආනන්ද හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ මේ බුද්ධ මන්ත්‍රය, මේ දස සංඥා ඉගැන්නුවේ කියා දුන්නේ එක්කෙනෙකුට කියන්න නෙමේ. එදා ඒ පංචස්කන්ධය උපාදානය කරගෙන එයි මිදී නිදහස් වන මගක්, ක්‍රමයක්, පාරක්, පිළිවෙතක් නොදැන කටයුතු කළ පුතක් ජන පුද්ගලයෝ සියලු දෙනා දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වුණා. ඒක නිසා එදා ඒ අයටත් අද මේ දුක්ඛිත බාල ගිලාන බවට පත් වෙලා ඉන්නෙත් මතුවට මේ තත්ත්වයට පත්වෙන්නෙත් මේ ගිරිමානන්දස්ස බික්කුණු එක්කෙනෙක් නෙමේ. මේකට ඉන්නවා බොහොම බලවත් කොටසක්. සියලු අසුතවත් පුතක් ජන පුද්ගලයෝ පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නවා. ඒක මිදී නිදහසන ක්‍රමයක් මගක් නොදැන ඒ අයට තමා ගිරිමානන්දස්ස බික්කුණු කිව්වේ. ඉතින් ඒක නිසා මේක මේ එක්කෙනෙකුට, එක ලෙඩඇඳක හිටියේ එක බික්කු කෙනෙකුට කියපු සූත්‍රයක් නෙමේ. මේක තියෙනවා පැහැදිලිවම බුදුහාමුදුරුව කියලා, තානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පසම්බේහි. යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම බහු වචනේ. ඒක නිසා ඒක වචනයක් නෙමේ, එක්කෙනෙකුට කියපු දෙයක් නෙමේ. මේක මේ උපාදානය කියන එක සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙනවා. සියලු පෘථග්ජන පුද්ගලයෝ උපාදානය තියෙන තාක්කල් දුක්ඛිතයි, බාලයි, ගිලානයි, ආබාධ සහිතයි. ඉතින් ඒක නිසා මේ උපාදානය කරගන්නේ හිතෙන්, කිලුඩු වෙන්නේ හිත. උපාදානය නිසයි තණ්හාව, තණ්හාව නිසයි උපාදානය, උපාදානය නිසයි කැමැත්තක් ඇති වෙන්නේ. ඒ කැමැත්ත නොවුනාමයි ද්වේෂයක් ඇති වෙන්නේ. ඒ කැමැත්තට මනින කොටයි මෝහයක් ඇති වෙන්නේ. ඒක නිසා රාගය, ද්වේෂය, මෝහය තුනම හේතු වෙන්නේ මේ උපාදානේ. සියලු දුකට හේතු වෙන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය
තුනම උපදිනවා. ඒක නිසා මේ බේත මේක බේතක්. මේක බේත සංසාර රෝගයට. වෙන නිකම් මේ කායික මානසික වශයෙන් බේත වඩා මේක සංසාර රෝගයට බේතක්. බුදුහාමුදුරුවෝ මේ දස සංඥා බේතක් හැටියටයි එදා ඉදිරිපත් කළේ. මේක සියලුම සංසාර රෝගීන්ට බේතක්. මේ බේත අද්දුටුයි සත්තයි. මේක හරියට මේ බේත අනුගමනය කළොත් භාවිතා කළොත් මේ දස සංඥා භාසීයාසි. දැන් තව එකක් තියෙනවා. මේක තියෙන්නේ මේ සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසීයාසි. මේ දස සංඥා තියෙන්නේ භාවිතයට ගන්න. මේක භාවිතයට ගන්න නැතුව ගිරව්වගේ කියෙව්වට හරියන්නේ නැහැ. මේක මේ මාගදී භාෂාවේ වචන හරියට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ භාවිතයට ගන්න කියලා. භාවිතයට ගන්න තේරුමක් දැනගන්න ඕන. ක්‍රමය දැනගන්න ඕන. දුවතාවේ තේරුම් ගන්න නැතුව භාවිතයට ගන්න බෑ. ඒ නිසා දෙපැත්තක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ මේ සංඥා දහයක් කිව්වා. මේ සංඥා දහය භාවිතයට ගන්න තේරුමක් ඇතුව ධර්මයක් තේරුම් ගන්න ඕන. ඒකනේ බුදුහාමුදුරුවෝගේ නායන් ධම්මෝ දුප්පඤ්ඤස පඤ්ඤත්තස්ස අයන් ධම්මෝ. ප්‍රඥාවන්තයතු විතරයි මේක භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ දස සංඥා ඉදිරිපත් කළේ භාවිතයට ගන්න මිසක් ගිරව්වගේ පිරිත් හැටියට සජ්ජායනා කර කර කිය කිය ගීතිකා හැටියට ගය ගය ඉන්න නෙමේ. මේක භාවිතයට ගන්න ඕන. භාවිතයට ගන්න දැනගන්න ඕන. ඒක තව එකක්. ඉතින් ඒක නිසා භාවිත අද පිරිත් හැටියට කියනවා මිසක් සජ්ජායනා කරනවා මිසක් භාවිතයට ගන්නේ නැහැ. භාවිතයට ගන්න දන්නේ නැහැ. ඒක එකක්. අනිත් පාර ගිරිමානන්දස් කියන්නේ මේ පංචස්කන්ධයෙන් මේ උපාදානයෙන් මිදී නිදහස් වන්නට අවශ්‍යතාවය පෙන්වුවේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ උපාදානයේ තියෙන තාක්කල් අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙනවා. ඒක තමයි සංසාර රෝගය. ඒක නිසා බුදුහාමුදුරුව මේ ගිරිමානන්ද සූත්‍රය මේ සූත්‍රයේ මේක බුද්ධ මන්ත්‍රයක්. මේ දස සංඥා කියා දුන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමේ. එදා හිටිය පෘථග්ජන අසුතවත් මනුස්සයන්ටත් උපාදානය මිදෙන්න නොදන්නා අද ඉන්න අයටත් මතුවට මේ පංචස්කන්ධය උපාදානය කරගෙන එයින් මිදෙන්නට නොදන්නා අයටත්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ සංඥා දස සංඥා ඉදිරිපත් කළා භාවිතයට ගන්න. එතකොට බුද්ධ ශ්‍රාවකයෙක් නම් මේ දස සංඥා භාවිතයට ගන්නා ක්‍රමය දැනගන්න ඕන. ඒකත් ඒකයි වඩාත්ම වැදගත්කම. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ දස සංඥා ඉදිරිපත් කළා. කතමාජස අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරස සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආන පාන සති දස සංඥා. දැන් මේ දස සංඥා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ මේකේ පොතේ ලියවිලා තියෙන්නේ මේ මාගදී වචන පදවැල්. මේ මාගදී බුද්ධ භාෂිතය අපි සිංහලෙන් හිතලා සිංහලෙන් කිව්වොත් එතන පොඩි අඩුවක් වරද්දක් වෙනවා. මාගදී භාෂාව ආර්ය භාෂාවක්. මේ පැත්තේ නම් මේ පැත්තට කියවන භාෂාවක්. සිංහල භාෂාව මේ පැත්තේ නම් මේ පැත්තට කියනවා. එතකොට ඇත්ත වශයෙන්ම මාගදී භාෂාව දැන් අපි හිතමුකෝ මාගදී භාෂාව කියවනවා කියලා. එතකොට මේ පැත්තේ නම් මේ පැත්තට කියවනකොට නමුත් සිංහල මිනිස්සුෙක් ඒක කියවනකොට ලිව්වොත් අකුරෙන් සිංහල අකුරෙන් මේ පැත්තේ නම් මේ පැත්තට කියන්නේ. දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං.
දැන් මේක මේ පැත්තේ නම් මේ පැත්තට ලියනවා. එතකොට සිංහල මිනිහෙක් කියවන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. නමුත් මේක මාගදී භාෂාවෙන් තියෙන්නේ ගච්ඡාමි සරණං බුද්ධං, ගච්ඡාමි සරණං ධම්මං, ගච්ඡාමි සරණං සංඝං. ඒ වගේ මෙතනත් මේ අනිච්ච සංඥා නෙමේ තියෙන්නේ සංඥාවේ අනිච්ච බව, සංඥාවේ අනත්ත බව, සංඥාවේ අසුභය, සංඥාවේ ආදීනව, සංඥාව ප්‍රහාණය කළ යුතු බව, සංඥාවේ විරාගය, සංඥාවේ නිරෝධය, සංඥාවේ අනබිරතය, සබ්බ සංකාරයේසු සංඥාවේ අනිච්ච බව. දහයම තියෙන්නේ අනිත් පැත්ත. සිංහල භාෂාවෙන් කියනකොට දැන් පිරිත් ඇටියට අපි අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ එක භාවිතයට ගන්න බෑ. දැන් තියෙන්නේ අපි එකක් ගම්මු, සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා අනුපස්සනා කරනකොට නිච්ච බව පජහති වෙනවා. මේ සංඥාව අපි හිතමුකෝ ප්‍රිය මනාප දෙයක් කියලා, ඇහැට ඇහෙන් දැක්ක රූප සංඥාව ඒ ප්‍රිය මනාප රූපයක්. ඒක නිච්චසේ ගත්තොත් තමා අර උපාදානය වෙන්නේ, අර දුක්ඛිත බාල කියලා. මේ සංඥාව නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං. එමනම් සංඥාවේ අනිච්ච අනුපස්සනා කරනකොට අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති වෙනවා. ඒකයි භාවිතය. භාවිතයට ගන්නවා කියන්නේ ඒකයි. එතකොට සංඥාවේ අනිච්ච අනුපස්සනා කරත්ම අනිච්ච කියන්නේ නිච්චසේ මට කැමතිසේ ඕන විදියට පවත්වන්න බෑ. මගේ ඉච්ඡ කැමැත්ත, මගේ කැමැත්තට අනුව මට ඕන විදියට ඔය කිසිම සංඥාවක් ඇහෙන් කනින් නාසයෙන් දකින රූප වේදනා සංඥා සංකාර එකක්වත්ම මට ඕන විදියට නවත්වන්න බෑ. පඤ්චස්කන්ධයම ඒවා නිච්චසේ පවතින දේවල් නෙමෙයි, ඒවා අනිච්චා. එතකොට මේ අනිච්ච අනුපස්සනා කරනකොට තමා නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න පුළුවන්. ඒකටම ආනපාන සතිය. ඒකටම ආනපාන. එතකොට නිච්චසේ ගත්තොත් තමා උපාදානය වෙන්නේ තණ්හාවෙන් අර දුක්ඛිත බාහල ගිලාන බවට හේතු වෙන්නේ. මොකද ඒක නිච්චසේ පාත්තන්න බෑ. ඒක විපරිණාමයටපත් වෙනවා. එතකොට විපරිණාමයටපත් වීම තමා මේ නිච්ච සංඥා තේරුම් අරගෙන ඒකේ අනිච්ච අනුපස්සනා කළා, ඒකෙන් විපරිණාමය තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥා පජහති කරන්න ඕන. ඒක තමයි භාවිතය. ඊළඟට සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත් සංඥාව මම කොට ගැනීම අයින් කරන්න ඕන. එතන මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාති තමයි අත්ත්. ඒක අයින් කරන්න නම් සංඥාවේ අනත්ත අරියේ චචක්ක සූත්‍රයේ කිව්වේ චක්කුං අනත්තා අත්තාතියෝ වදෙය්‍ය, රූපං අනත්තා අත්තාතියෝ වදෙය්‍ය. ඒකමයි මේක තියෙන්නේ. සංඥාවේ අනත්ත අනුපස්සනා කරනකොට මට කැමතිසේ පවත්වන්න බෑ. ඒක විපරිණාමය, අනත්ත කියන්නේ විපරිණාමය. විපරිණාමයටපත් වෙනකොට මට කැමතිසේ පවත්වන්න බෑ. එතකොට අත්තසේ පවත්වන්න බෑ. අත්ත සංඥාව හිතෙන් අයින් වෙනවා. ඒකයි භාවිතය. එතකොට සංඥාවේ අනිච්චානුපස්සනා කරනකොට නිච්ච සංඥාව හිතෙන් අයින් වෙනවා. සංඥාවේ අනත්ත අනුපස්සනා කරනකොට අත්ත් සංඥාව හිතෙන් අයින් වෙනවා. මේක ආත්ම අනාත්ම කතාවක් නෑ. මෙතන අත්ත අනත්ත තියෙන්නේ. අත්ත අනත්ත කියන්නේ, අත්ත කියන්නේ මම කොට ගන්නවා විපරිණාමයට පත්වන බව නොදැන. අනත්ත කියන්නේ විපරිණාමයට පත්වෙන බව දැනවා, දැනගන්නවා. යථාපරිදි විපරිණාම ධම්මා විපරිණාමයට පත්වෙන දෙයක් මම කොට ගන්න බැරි බව තේරුම් ගත්තාම අත්ත් සංඥා පජහති වෙනවා. ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කරනකොට සුභ බව සුන්දර බව අයින් වෙනවා හිතෙන්. දැන් අර සුභ බව සුන්දර බව තියෙන නිසා තමයි අපි එකෙන් තණ්හාවෙන් උපාදානය කරගන්නේ. සුභසේ සුචිසේ සුකසේ දකින්න. ඒ දකීම තමයි උපාදානයට තණ්හාවට හේතුව. දැන් සුභ තණ්හා සංඥාවේ අසුභය අනුපස්සනා කරනකොට සුභ බව හිතෙන් අයින් වෙනවා.
ඒ අනුව උපාදානය අහින් වෙනවා. ඒවගම සංඥාවේ ආදීනව අනුපස්සනා කරනකොට ආස්වාදය හිටෙන් ඉවත් වෙනවා. සංඥාව ප්‍රහාණය කරනකොට ඒ අනුව අර උපාදානය හිටෙන් විදෙනවා. සංඥාවේ විරාගය අනුපස්සනා කරනකොට රාගය පජාති වෙනවා. සංඥාව නිරෝධය අනුපස්සනා කරනකොට රෝධ ගැහීම රුජ්ජති හිටෙන් අයින් වෙනවා. මේ හැම එකකම භාවිතයට ගන්නවා කියන්නේ මේ ද්වතාවයේ දෙපැත්ත තේරුම් අරගෙන මේ නිවනට උපකාර වන සංඥාව භාවිතා කිරීමත් නිවනට බාධක වන සංඥාව ඉවත් කිරීමත්. එතකොට මේක සංඥාවේ අනිච්ච අනුපස්සනා කළ නිච්ච සංඥා පජාති, සංඥාවේ අනත්ත අනුපස්සනා කළ අත්ථ සංඥා පජාති, සංඥාවේ අසුභය අනුපස්සනා කළ සුභ සංඥාව පජාති, සංඥාවේ ආදීනව අනුපස්සනා කළ ආස්වාදය ප්‍රහාණය කරන්න, සංඥාව ප්‍රහාණය කළ යුතු බව තේරුම් අරගෙන උපාදානය අයින් කරන්න, සංඥාවේ විරාගය අනුපස්සනා කළ රාගය පජාති කරන්න, සංඥාවේ නිරෝධය අනුපස්සනා කළ රෝධ ගැහීම රුජ්ජති නවත්තන්න, ඒවගම සංඥාවේ අනවිරතය අනුපස්සනා කළා අභිරතය ඉවත් කරන්න, ඒවගම සංඥාවේ නිච්ච බව අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන සබ්බ සංකාරියසු අනිච්ච සංඥා තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත ඉවත් කරන්න. එක ආන පාන සති මේ විදිහටයි භාවිතා කරන්න. එතකොට මේ භාවිතය තේරුම් ගත්තේ නැත්නම් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ඔය දස සංඥා මේ අනිච්ච දුක්ඛානත් අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා කීකියා හිටියට හරියන්නේ නැහැ. ඒක නිකන් ගිරව් වගේ කිව්වට තේරුමක් අර්ථයක් හරයක් මොකක්වත් නැහැ. භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. අනතිවත්තන තියෙන භාවනාව වෙන්නේ නැහැ. ඉන්දියානම් ඒක රසත් තියෙන භාවනාව වෙන්නේ නැහැ. ඒ වගේම අර ආශේවිතාය භාවිතාය බහුලී ගතාය කිරීමෙන් හිතේ තියෙන කෙලෙස් අයින් වෙන්නේ නැහැ. හිතේ තියෙන වැරදි ගතිය අයින් වෙන්නේ නැහැ. ඒක නිසා මේ දස සංඥා බුදුහාමුදුරු කියා දුන්නේ භාවිතයට ගන්න. හැබැයි බුද්ධ දේශනාවේ මේක ලක්ෂණයක් දෙපැත්තම කියලා නැහැ. එක පැත්තයි කියලා තියෙන. නමුත් යම් යම් සූත්‍රවල මේක දෙපැත්තම කියලා තියෙනවා. අර පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිව තියෙනවා අනිච්ච අනුපස්සී විරති නිච්ච සංඥා පජහති. අනත්ත අනුපස්සී විරති අත් සංඥා පජ. ඊයේ කිව්ව චක්ක සූත්‍රෙත් මේකම තියෙනවා. මේක විග්‍රහ කළාම තියෙනවා චක්කුන් අත්තාතියෝ වදෙය චක්කුන් අනත්තා. ඉති චක්කුන් අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දං අනත්තා මෙහෙම කියලා තියෙනවා. ඒක තේරුම් ගත්තාම අර අත්ත සංඥාව වැරදි බව තේරුම් අරගෙන ඒකෙන් හිතෙන් ඉවත් වෙනවා. පජහති වෙනවා. ඒකටයි මේක කියලා තියෙන්නේ. මේ දස සංඥා භාවිතයට ගන්න කිව්වා මිසක් මේක සජ්ජායනා කරන්න යාතිකා කරන්න ගිරව් වගේ කියවන්න නෙමේ. මේක බුදුහාමුදුරුව මේක කියා දුන්නේ පැහැදිලිවම තියෙනවා. ආනන්ද ගිරිමානන්දස්ස විකුණෝ දස සංඥා බාසෙහි ආසි. බාසෙහි කියන්නේ මේ ගායනා කිරීම නෙමේ, පිරිත් හැටියට සජ්ජායනා කිරීම නෙමේ, භාවිතයට ගැනීම. මේක කිව්වේ භාවිතයට ගන්න. ඉතින් ඒක නිසා භාවිතයට ගන්න බුදුහාමුදුරුව කියපු දේ ගිරව් වගේ කියවුවට හරියන්නේ නැහැ. ඒකයි අද කරන්නේ. ඒක නිසා ගිරව් වගේ කියවනවා සූත්‍ර ඔය පිරිත් හැටියට සජ්ජායනා කරනවා, යාතිකා හැටියට යදිනවා, ගීතිකා හැටියට ගයනවා. ඒවා එකක්වත් හරියන්නේ නැහැ. බුදුහාමුදුරුව කිව්වේ මේවා තං සුනාත සාදුකම් මනුස්සිකරෝත භාසිත සාමිට භාවිතයට ගන්න. බුද්ධ භාෂිතයේ තියෙන භාවිතයට ගන්න. එහෙම නැතුව ගියව් වගේ කියවන්න එක සූත්‍රයක්වත් එක පිටක්වත් බුදුහාමුදුරුව කියලා දීලා නැහැ. ඒ අනුව මේ දස සංඥා භාවිතයට ගන්න යමෙක් ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන, ඥානවන්තයෙක් වෙන්න ඕන, ධර්ම තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕන. එහෙම වුණොත් තමන්ගේ හිතේ තියෙන උපාදානය මෙතනින්ම ඉවත් කරන්න පහසුකමක් හැකියාවක් ලැබෙනවා. දැන් මෙතන මේ දස සංඥාවල තියෙන්නේ සංඥාවේ අනිච්ච බව, සංඥාවේ අනත්ත බව, සංඥාවේ අසුභය, සංඥාවේ ආදීනව, සංඥාව ප්‍රහාණය කිරීම, විරාග කිරීම, නිරෝධ කිරීම,
අනවිරතය අවිරතේ ඉවත් කරන්න අනවිරතය වැඩිම අර සංඥාවේ සංකාර ඉවත් කරන්න. මෙතන එකක් නැහැ. ඔබ අහලා තියෙන තිලක්කණයෙන් එකක් මෙතන නැහැ. මොකද්ද නැත්තේ? දුක්ක නැහැ. මේ දහයම මොකටද මොකක් අයින් කරන්නද තියෙන්නේ? දුක අයින් කරන්න. දුක නැමැති ඵලය අයින් කරන්න මේ දහයම තියෙන්නේ. දැන් මේ දහයම කරන්නේ දුක නැති කරන්නේ. දැන් අර දුක්ඛිත බාල ගිලාන ආබාධ කිව්වේ ඕක. ඒක නැති කරන්නයි මේ අනිත් පාර මේ දහයම කරන්නේ උපාදානය අයින් කිරීම. උපාදානය අයින් කරාම නැති වෙන්නේ දුක. එහෙමනම් දුකට හේතුව මොකද්ද? උපාදානය. දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව තණ්හාපච්චය උපාදාන. ඒක නිසා මේ දස සංඥාම හරියට තේරුම් අරගෙන භාවිතා කළොත් උපාදානය හිතෙන් අයින් වෙනවා. උපාදානය නැතිවීමත් සමග හේතුව නැතිවීම නිසා ඵලය දුක නැති වෙනවා, දුකෙන් මිදෙනවා. දුකෙන් මිදෙන්නයි මේ සියලු දේ අර දුක්ඛිත බාල ගිලාන ආබාධෝ පටිප්පසම්බෙය. එකෙන් මිදී නිදහස් වෙන. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ මාගදී භාෂාව බුද්ධ භාෂිතය හරියට භාවිතා කළා නම් ওই උපාදානය හිටෙන්නේ නැති වෙනවා. දැන් අනිප්පාර දැන් ඔබ මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ අනික් සූත්‍රවලත් හැමතැනකම ඔබ සතර කමඨහන් ඉගෙන ගත්තා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. ඔය හතරෙම සාරාංශය තමයි මේ දස සංඥා හැටියට තියෙන්නේ. ඔය හතරෙම සාරාංශය තමයි මේ හතරෙම තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒ හතරම ඒ කියන්නේ සතර කමඨයන් සම්පූර්ණ වෙනවා මේ දස සංඥා හරියට භාවිතා කළොත් ආනපාන සති හැටියම ආදී හැටියට. ඒක තේරුම් ගන්න ඕනේ. ඒතකොට සතර කමඨයන්ම සම්පූර්ණ වෙනවා. ඒ සතර කමඨයන් වෙනම නොකලත් මේ යම් කිසි වෙලාවට තමන්ගේ හිතට අර වැරදි දෙයක් අපි හිතමු ප්‍රිය මනාප දේ නිච්ච වෙලා. අප්‍රිය අමිහිරි දේ නිච්ච වෙලා. මේ නිච්ච වූ අවස්ථාවේ ඒ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කළොත් අර හිතෙන් නිච්ච සංඥාව ප්‍රහාණය වෙනවා. ඒ වගේම මේ යම් කිසි වැරදි දෙයක් අත් වෙලා මම ඒ කොට ගන්නවා. ප්‍රිය මනාප දේත් අප්‍රිය අමිහිරි දේත් ඒ අත් කොට ගන්න එක ඒක තමයි උපාදානයට හේතුව. එතකොට ඒක අනත්ත අනුපස්සනා කරනකොට අර දස සංඥා අර සතර කමඨහන්ම පූර්ණ වෙනවා. ඒ වගේම අසුභය අර අසුභානුස්සතිය වඩනකොට අර අසුභානුස්සතිය මෙත්තානුස්සතිය ඒ සියලුම දේ මේ විරාග සංඥා, නිරෝධ සංඥා, අසුභ සංඥා මේ වඩිනකොට අර සතර කමඨහන්ම ඒ මූල ධර්මයේ සිද්ධ වෙනවා. දෙපැත්ත සිද්ධ වෙනවා. ආනපාන සති සමාධි විකවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියපු එක මේකෙනුත් පූර්ණ වෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ මේ තියෙන දස සංඥා වඩනකොට ආනපාන සති සමාධි විකවේ පූර්ණ වෙනවා. එතකොට අර දුකින් උපාදානයෙන් තණ්හාවෙන් කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. අනුසය නූපදවා ඉන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුව මේ දස සංඥා ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ දස සංඥා ඊට පස්සේ පොඩ්ඩක් විග්‍රහ කරනවා. එක එක අරගෙන විග්‍රහ කරනවා. කතමාචානන්ද අනිච්ච සංඥා. මේ අනිච්ච සංඥා බෙදලා පෙන්නනවා. මේක තමයි විභංග කිරීම. විභජ්ජවාදීකේ විභංග කිරීම මේකයි. බෙදනවා අනිච්ච සංඥාව. කතමාචානන්ද අනිච්ච සංඥා. විදානන්ද බික්කු අරඤ්ඤගතෝ අරුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉතිපටිසන්. මේ අරඤ්ඤගතෝ අරුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉතිපටිසන් චික්කති. මේ හැම එකකටම තියෙනවා. හැම එකෙම තියෙනවා. ඒ කියන්නේ ආනපාන සති සමාධිය වඩන්න බෑ අරඤ්ඤගතෝ අරුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉතිපටිසන් පල්ලංගං ආභුජිත්වා උජුංකායන් පණිදාය. මේ පහ නැතුව ඒක අවශ්‍ය දෙයක්. ඒක තීරණයක්. ඒක ආනපාන සති සමාධියේ සූත්‍රෙත් මහා සතර අධිපට්ඨාන ආනපාන සති සමාධියෙත් මේක තියෙනවා. මේ හැම එකෙම ඒක තියෙනවා. ඒ කියන්නේ අර දෙපැත්ත ආනපාන සතෝ ආස්ස සති සතෝ පස්ස සති ඒ දෙක වඩන්න. ඒක තමයි මේ දස සංඥාවල තියෙන්නේ.
ඉතින් ඒක නිසා ඒ අනුව මේ රූපං අනිච්ච වේදනා අනිච්ච සංඥා අනිච්ච සංකාර අනිච්ච විඥානං අනිච්චාති නිච්චසේ පවතින නිච්ච සංඥා පජහති වෙනවා ඒ අනුව ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති මේ උපාදානස්කන්ධේම පංචස්කන්ධේ පිළිබඳව තිබිච්ච හිතෙන් අයින් වෙනවා උපාදානය අයින් කරන්නයි සංඥාවේ අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥා පජහති කරන්න නිච්ච සංඥාව හිතේ තියෙන තාකල් උපාදානය ඇති වෙනවා උපාදානයෙන් මිදී නිදහස් වෙන්න බෑ ඒක නිසා උපාදානයෙන් මිදී නිදහස් වෙන්න නම් මේ පංචස්කන්ධය අනිච්ච බව රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චා විඥානං අනිච්චා යථා පරිතේරුම් අරගෙන නිච්ච සංඥා පජහති කරන්න ඕන එතකොට උපාදානය ඉවත් වෙනවා හිතෙන් හිත පිරිසිදු වෙනවා හිතේ ඇලීමක් ගැටීමක් මුලාවක් ඇති වෙන්නේ නැහැ ඉදිරියට ඊළඟට කතමාචානන්ද අනත් සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ රුකුමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉතිපරිච්ඡන් තික්‍රේ චක්කුං අනත්ත ඊ අර කිව්ව චච්ඡක්ක සූත්‍රේ චක්කුං අනත්ත රූපානත්ත සෝතං අනත්ත සද්දං අනත්ත ගානං අනත්ත ගන්ධං අනත්ත අර අජ්ජත්තික බහිද්දා දොළොස් ආයතනම අනත්තා මම කොට ගන්න බෑ මගේ කොට ගන්න බෑ එන්න නේතං මම නේසෝහමස්මි නේසෝමේ අත්තාති චච්ඡක්ක සූත්‍රේ ඒතං මම වැරදි බව පෙන්නවා සක්කාය සමුදයගාමී බව නේතං මම සක්කාය නිරෝධගාමී බව පෙන්නවා මේක තියෙන්නේ අනත් සංඥා හැටියට සංඥාවේ අනත් අනුබස්සනා කරනවා කියන්නේ මේ චක්කුසෝතගාන යුවා කාය මනෝ කියන පහත් හයත් රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම කියන බාහිර ආයතන හයත් මම කොට කරගෙන මට නවත්තන්න බෑ අනත්තා විපරිණාමයටපත් වෙනවා අනත්තා කියන්නේ විපරිණාම ඒතකොට විපරිණාමයටපත් වෙන දෙයක් මම කොට ගත්තොත් තමයි උපාදානය වෙන්නේ දුකටපත් වෙන්නේ බාල ගිලාන භාවයටපත් වෙන්නේ ඒක නිසා මේකේ අනත් සංඥාව විග්‍රහ කරන්න මේ ආයතන හය අජ්ජත්තික වහිද විපරිණාමයටපත් වෙනවා මේක තමයි පෙන්නුම් කළා දුන්නේ ඒ අනුව උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් මේ හැම එකකම දස සංඥාවෙම අවසාන වශයෙන් උපාදානයෙන් මිදී නිදහස් වෙන්න ඕන උපාදානයෙන් මිදී නිදහස් වුණොත් දුක්ඛිත බාහල ගිලාන ආබාධ භවෙන් මිදී නිදහස් වෙනවා ගිරි මා නන්දි වලින් මිදෙනවා පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන මග දකින්නවා ඊළඟට කතමාචානන්ද අසුභ සංඥා අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පටිකූල මනසිකාරය තමයි මෙතන අසුභය හැටියට තියෙන්නේ ඒකත් අසුභ සංඥා අසුභය අනුපස්සනා කිරීම මේක ඒකමයි මේක තියෙන්නේ ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ කේත මත්තකා තච පරියන්තං පුරන් නානාපකාර සාසිනෝ අසුචිනෝ පච්ච වෙක්කති අතිමස්මින් කායේ කේසා ලෝමා නකාදන්තා තචෝ මන්සන්නහාරු මේ අර බෙදල බලනවා ගෝණිය ලෙහෙල බලනවා මේ ලෙහෙල බලනකොට මේකේ සුන්දර බවක් සුභවක් නැහැ අසුචිනෝ පච්ච වෙක්කති ඒක තමයි සංඥාවේ අසුභය අනුපස්සනා කරත්ම සුභ බව නිච්ච බව සුඛ බව අට්ඨ බව ඉවත් වෙනවා සුභ බව හිතෙන් අයින් වෙනවා සුභ බව අයින් වුණොත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ උපාදානය කරගන්නේ නැහැ ඒ නිසා ඒකෙන් මිදෙනවා ඒක තමයි සංඥාවේ අසුභය අනුපස්සනා කළ යුතු අසුභානුස්සතිය වඩලා සුන්දර බව සුභ බව ඉවත් කරන්න ඕන ඊට පස්සේ කතමාචානන්ද ආදීනම සංඥා ආදීනම සංඥා කිව්වේ දැන් ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉතිපටිණං චික්කති බහුදුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ කායෝ කියන්නේ ක්‍රියාකාරකම් කාය සංකාර වචීකාය මනු කාය අර කායකාය වචීකාය මනෝකාය කාය තුන තමයි කායෝ බහු දුක්ඛෝ බහු ආදීනෝ දැන් මේ ක්‍රියාකාරම අර කායේ කාය තමයි මෙතන තියෙන්නේ කායේ කාය නිසා තමයි අනුසය උපදින්නේ කායේ කාය නිසා වෙන්නේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල තියෙන වාපිච්ඡම් තුනම විසම වෙනවා කෝප වෙනවා තුන්දොස් කිපෙනවා මේ තුන්දොස් කිපුන්නේ අර ප්‍රියදේට ඇලීමත් සමග සෙම කෝප වෙනවා
අප්‍රිය දේට ගැටීමත් ද්වේෂයක් වෛරයක් ඇතිවීමත් සමග පිටකෝප වෙනවා. ඒ වගේම මෝහයක් මුලාවක් මානයක් ඇතිවීමත් සමග වා කෝප වෙනවා. වාපිච්චෙම් තුනම කෝප වෙනවා. මේ 108ක් වූ මේ ගිරිමානන්ද සූත්‍රයේ දැන් තියෙන මේ ඉදිරියට තියෙන නම් කළා තියෙන රෝග 108ටම හේතුව මේ වාපිච්චෙම් තුන්දොස් කිපෙන එක. මෙතන තියෙනවා ඉමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජන්ති සෙයති දන් චක්කු රෝගෝ සූත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ පිට රෝගෝ සෙම්ම රෝගෝ මදුමේහෝ පිළකා මෙහෙම කියලා වාතාබාධා පිට්ටාබාධා සෙම්මාබාධා ඒ වගේ මේ ඔක්කෝම 108ක් වූ රෝග කියලා තියෙනවා. එතකොට මේ 108ක් වූ රෝගයටම හේතුව අර ප්‍රියදේට ඇලීම නිසා සෙමකෝප වෙනවා. අප්‍රියදේට ගැටීම නිසා පිටකෝප වෙනවා. ප්‍රියාප්‍රියතර මෝහයෙන් මැනීම නිසා වාතය කෝප වෙනවා. වාපිච්චෙම් තුනම හැබැයි මේ එකක් විතරක් කෝප වෙන්නේ නැහැ. එකක් විෂම වුණොත් තුනම සම වෙන්නේ නැහැ, විෂම වෙනවා. එතකොට සෙමකෝප වුණොත් ඔබ කල්පනා කරගන්න ඕන ඔබේ ශරීර කූඩුවේ සෙම විතරක් නෙමෙයි කෝප වෙන්නේ, අනිත් දෙකත් විෂම වෙනවා, සම වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට තරහක් ගියොත් ඔබේ හිතේ තියෙන මේ වාපිච්චෙම් තුනම කෝප වෙනවා. ඒ වගේම ඔබ මෝහයෙන් වැරදිසේ මැන්නොත් වාපිච්චෙම් තුනම කෝප වෙනවා. එකක් එහෙම නෙමෙයි. එතකොට මේ සියලු රෝගවලට හේතුව ප්‍රියදේට ඇලීම නිසා සෙමකෝප වෙනවා, අප්‍රියදේට ගැටීම නිසා පිටකෝප වෙනවා, ප්‍රියාප්‍රියතර මැනීම නිසා මෝහෙන් වාතය කෝප වෙනවා. එකක් නෙමේ කෝප වෙන්නේ, තුනම විසම වෙනවා. තුන් දොස් කිපෙනා මිසක් එක දොසක් කිපෙන්නේ නැහැ. මේකත් තේරුම් ගන්න ඕන. ඒක තමයි ආදීනව. මේ ආදීනව නැති කරගන්න නම් අපි අර අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය හතර කමටහන් කරනකොට තුන්ද සමතේටපත් වෙනවා. ආදීන වලින් මිදෙනවා. ඒක තමයි මේ සියලු රෝග වලින් මිදී නිදහස් වන්නට දුක්ඛිත බාල ගිලාන ආබාධ වලින් සතර කමටහන් කරනකොට මේකෙන් මිදී නිදහස් වෙන හේතු ආනුසය උපදින්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ නැහැ. අසුභානුසතිය වඩනවා. ද්වේෂය ඇති වෙන්නේ නැහැ. මෙත්තානුසතිය වඩනවා. මෝහය ඇති වෙන්නේ නැහැ. මරණානුසතිය බුද්ධානුසතිය වඩනවා. ඒක නිසා ඒක තමයි කායේ ආදීනවන් පස්සී විරති අයං උච්චතානන්ද ආදීනව සංඥා. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. දැන් මේක ඔබ අර මහා සතරහති පට්ඨාන සූත්‍රයේත් සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේත් ඒ වගේම ඊයේ සම්බාසම සංවර පරිහාය සූත්‍රයේත් මේ සියලු සූත්‍රවල තියෙනවා අර දීගංවා. දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු ප්‍රියදේට ඇලෙන එක කාම විතක්ක විචාර. දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු අප්‍රියදේට ගැටෙන එක ව්‍යාපාද විතක්ක. ඒ වගේම දීර්ඝ සංසාරේ වැරදිසේ මෝහයෙන් මනින එක විහිංසා විතක්ක විචාර. ඒවා දීර්ඝ සංසාරේ ඔබ පුරුදු කරගෙන මනෝමය කාය මුල්වැහ ගන්න තියෙන ගති. මේවා දැන් ඕන මොහොතක එන්න පුළුවන්. මේවා වහාම ඕන වෙලාවක එන්න පුළුවන්. දැන් ඔය ඉඳගෙන ඉන්න කොටත් එන්න පුළුවන්. නිදාගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, යනකොට, එනකොට, කනකොට, බොනකොට, නානකොට ඕන වෙලාවක කාම විතක්ක විචාරය එන්න පුළුවන්, ව්‍යාපාද විතක්ක විචාරය එන්න පුළුවන්, විහිංසා විතක්ක එන්න පුළුවන්, වාපිච්චෙම් තුනම කිලුට එන්න පුළුවන්, අනුසය උපදින්න පුළුවන්, තණ්හාව ඇති වෙන්න පුළුවන්, උපාදානය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් මෙතන මේවා එන්නේ ඇතුළෙන්. මේවා බාහිර ආගන්තුක උපකලෙට නෙමෙයි, මේවා දීර්ඝ සංසාරේ තමන් ගාව තියෙන ගතිපුරුදු නිසා එන දේවල්. ඒ නිසා යම් ආකාරයක ඉදානන්ද උප්පන්නං කාම විතක්කම්. කාම විතක්කයක් උපදිනකොටම ඒ කාම විතක්ක බව තේරුම් අරගෙන න ආදිවේශ න අදිවේ නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති කරන්න ඕන. එතකොට ඒක පජාති පහනාති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති.
අනුභවං ගමීති සමහර සතර කමඨාන අසුභාන්තේ මරණංසති බුද්ධානුසතිය වඩනකොට අනුභවං ගමීති. ඒක තමන් හිත තුල ඒක එන්නේ උපාදානය කරගන්න එකෙන් හිත කිලුට වෙන්නේ නැ නිබ්බිදාය වෙනවා. නිබ්බිදාය විරාගය නිරෝධය වෙනවා. ඒක තමයි අනුභවං ගමී. ඒ වගේම uppannං ව්‍යාපාද විතක්කං නාදි වාසීති ප්‍රජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමීති. ඒ වගේම uppannං විහිංසා විතක්ක විචාර නාදි වාසීති ප්‍රජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමීති. දැන් අර සේවිතබ්බාසී විතබ්බා සූත්‍රයේ ඊයේ කියපු සබ්බාසම සූත්‍රයේ මේක තිබේ අදිවාසනා පහතබ්බා. අර මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ කිව්වේ දීගංවා හැටියට. සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මේක අර මේක මේකම කිව්වා මනු සමාචාරං හැටියට. ඒක නිසා මේ සියලුම දේ ඔබේ හිතේ උප එන මතු එන කරුණු කාරණා ඒවා සංසාරේ දීර්ඝ සංසාරේ පුරුදු කරන පුහුණු කරන තිබිච්ච දේවල් මේ හැම එකක්ම ඔබ හරියටම මේ ආනපාන සති සමාධිය වඩනවා නම් සතර කමඨාන වඩනවා නම් මේ නාදි වාසීති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති වෙනවා. අර නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩනකොට අභිජ්ජා ඉවත් වෙනවා. මෙත්තානුසතිය වඩනකොට අව්‍යාපාද සවිතක්ක සවිචාර වඩනකොට අර ව්‍යාපාද විහිංසා ව්‍යාපාද විතක්ක විචාර නැති වෙනවා. ඒ වගේම සවිතක්ක සවිචාර අවිහිංසා වඩනකොට විහිංසා විතක්ක විචාර නැති වෙනවා. ඒ අනුව හිත කිලුට වීම නවතිනවා, හිත පිරිසිදු වීම ඇති වෙනවා. ඒක තමයි කිව්වේ. ඒ වගේම ඊළඟට කතමාචානන්ද විරාග සංඥා, ඊට පස්සේ කතමාචානන්ද නිරෝධ සංඥා. මේ විරාග සංඥා නිරෝධ සංඥා දෙකේම තියෙන එකම වචන පෙළක්, එකම විග්‍රහයක්. මේක දෙපැත්තක් තියෙනවා. යුගනද්ද තියෙනවා, දෙපැත්තක් තියෙනවා. සමත විපස්සනා. මුලින් කියනවා සමතය බික්කු අරඤ්ඤගතෝ අරුකුමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉතිපරිසංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතු සමතේ. ඊට පස්සේ විපස්සනාව සබ්බෝපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති. ඒක විපස්සනා. සමතේ විපස්සනා. අර මෙත්තානුසති අසුභානුසති දෙකෙන්ම සමතය, මරණානුසති බුද්ධානුසති දෙකෙන්ම විපස්සනාව. මුලින් සමතයට පත් කරගන්න ඕන. හිතේ ඇතිමුණු ප්‍රියදේ හෝ අප්‍රියදේ හෝ මෝහය හෝ තුනම. ඒකට කරන්න ඕන ඒතන් සන්තන් ඒතම් පණීතම්. අර ඊයේ කිව්පු මහා සතරාධිපට්ඨානේ සන්තන් අත්ති අසන්තන් නත්ති කරන්න ඕන. සන්තන් අත්ති අසන්තන් නත්ති. එයමයි මෙතන ඒතන් සන්තන්. ඒතන් සන්තන් කිව්වේ සං උපදින තැනම, රාගය ද්වේෂය උපදින තැනදී. එතැනදිම ඒක ප්‍රහාණය කළා නත්ති කරන එක තමයි ඒතන් සන්තන් පණීතම්. ඒතන් සන්තන් ඒතන් පණීතම් යදිදන් සබ්බ සංඛාර සමතු. ඊට පස්සේ ඒක සමතේපත් වුණාම සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ. ඒක තමයි අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග කිරීම. ඒ අනුව අයං උච්චතානන්ද විරාග සංඥා, අයං උච්චතානන්ද නිරෝධ සංඥා දෙකේම තියෙන එකයි. ඒ කියන්නේ රාගය විරාග කරන්න ඕන, විරාග අනුපස්සනා කළ රාගය පජාති කරන්න ඕන, නිරෝධ අනුපස්සනා කළ රෝධ ගැනීම නවත්තන්න ඕන. ඉතින් සංචේතන පැවැත්වීම, සම්පස්ස කිරීම, සංකාර කිරීම තුන තමයි රෝධ. ඒක නිරෝධ කරන්න ඕන. ඒක නිරෝධ කරනකොට අර සබ්බූපදී පජාති වෙනවා. ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා.
මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම කොටස තමයි සබ්බලෝකේ අනබිරත සංඥා. පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වෙනවා අබිරත සංඥා තුනක්. අබිරත සංඥා තුන තමයි කෙනෙකුට නිවන වහන ප්‍රධානම දේ. මේක මේ ගිරිමානන්ද සූත්‍රයේ මේක අබිරත සංඥා තුන වෙනමම කියලා නැතුවට අබිරත සංඥා තුනක් තියෙන බව කියලා තියෙනවා. ඉදානන්ද බික්කු යේ ලෝකේ උපාදාන. මුළු ලෝකයම උපාදානය කරගන්නේ චේතසෝ හිතින්. ඒ අනුව අදිත්තාන අභිනිවේස අනුසයෝ. මෙහෙම ලෝකේ උපාදානය කරගත්තාම ඒ පුද්ගලයා තුල උපදින්නේ අනුසය නෙමේ අභිනිවේස අනුසය. අභිනිවේස අනුසය උපදුනොත් නිවන සහ මුලින්ම වැහෙනවා. නිවනට ප්‍රතිපක්ෂ ධමයක් පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා මේ අබිරත සංඥා තුනක් තියෙන බව අංගුත්තර නිකායේ පරිවිමංසන කියලා සූත්‍රයක් තියෙනවා. පරිවිමංසන සූත්‍රයේ මේ අභිසංකාර තුනත් ඒ වගේම අභිසංකාර තුන අනබිරත සංකාර හැටියට වෙන් කරගන්න නිදහස් කරගන්න හැටිත් කියලා තියෙනවා. ඒක නිසා පරිවිමංසන සූත්‍රය තේරුම් නොගෙන කියවූ නැති කෙනෙක් මේ අභිරත සංකාර අනබිරත සංකාර පිළිබඳව තේරුමක් ගන්නේ නැහැ. ඒක නිසා අපි තව ඉස්සරහට මේ අභිරත සංකාර තුනත් ඒක අනබිරත කරගන්න ආකාරයත් කියනවා, විග්‍රහ කරනවා. මෙතන තියෙනවා තේ පජහන්තු මේ තුන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර තුන තුන තමයි තුන. තේ කියන්නේ තුන. මේක පියවර තුනකින්. පළවෙනි පියවර පජහන්තු ප්‍රහාණය කළ ඉවත් කරන්න ඕන. විහෙරති වැරදි දේ වෙන් කර කර අත්හරින්න ඕන. අනුපාදියන්තු නැවත සිටේ නූපදින ආකාරයට. එතකොට පියවර තුනකින් අයින් කරන්න ඕන. අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර තුනම පජහන්තෝ විහෙරති අනුපාදියන්තු නැවත නූපදින් ලෙස අස්කල ඉවත් කරන්න ඕන. කපලා අයින් කරන්න ඕන. අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. අබිරත සංකාර තුනක් හිතේ උපදිනවා, ක්‍රියාත්මක වෙනවා, ආගම්වල තියෙනවා. ඒ තුනම නිවනට බාධයි. ඒ තුනම පජහන්තෝ විහෙරති අනුපාදියන්තු නැවත හිතේ නූපදින ආකාරයටම ඒ තුනෙන්ම මිදී නිදහස්ව අයින් කරන්න ඕන. මේ පිළිබඳව තව ඉස්සරහට මේක ඉවර වෙලා කියනවා. මේ අභිරත සංකාර තුනත් ඒකෙන් සිදුවෙන දේත් අර අභිනිවේස අනුසය උපදින හැටත් ඒ වගේම අනවිරත සංකාර මෙනෙහි කිරීමෙන් ඒකෙන් මිදී නිදහස් විය හැකි බවත්. ඊට පස්සේ කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලුම සංකාර සබ්බේ සංකාරා අනිච්චාති. සබ්බේ සංකාරා දුක්ඛාති. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉන්සා සියලු සංකාර පචී සංකාර කාය සංකාර මනෝ සංකාර චක්කු සංකාර සෝත සංකාර ගාන සංකාර ජීවා සංකාර මනෝ සංකාර කාය සංකාර මේ ඔක්කොම සංකාර. අභි සංකාරත් මේකට අයිති. සියලු සංකාර සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. නිච්චසේ පවත්වන්න ගියොත් තමයි තණ්හාවෙන් උපාදාන. ඒක නිසා සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති. කිසිම සංකාරයක් සැපට හිටින්නේ නැහැ, සැපක් ලැබෙන්නේ නැහැ, අවසන් වෙන්නේ කෙලවර වෙන්නේ දුකෙන්. නමුත් සියලු අසුතවත් පුතක් යන පුද්ගලයෝ ඒ ආමිෂ සුවයක් ලබන්නේ, ආස්වාදයක් ලබන්නේ තාවකාලිකව සංකාරයක් කරලා. ප්‍රියදීට ඇලෙන එක සංකාරයක්. අප්‍රියදීට තරයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ගැටෙන එක සංකාරයක්. ප්‍රියාප්‍රිය අතර මානයෙන් මනින එක සංකාරයක්. සංකාරෙන් සහ
කෙලවර වෙන්නේ දුකෙන්. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒක යදා පඤ්ඤාය පස්සති. යතා පරිදි පසක් කොට ප්‍රඥාවෙන් දැකලා අත නිබ්බින්දති දුක්ඛේ. එතනදිම සංඛාරයක් හිතේ උපදින මොහොතෙම ඒ උපදින මොහොතෙම නිබ්බින්දති. නොබැඳී ඒකෙන් නිදහස් වෙන්න ඕන. ඒ සමග්ගෝ විසුද්ධිය. එයම නිවනට මාර්ගයයි. ඒක නිසා සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා එක කරන්න පියවර තුනක් කියනවා. අට්ඨියති හරායති දිගුච්ඡති. මේ සංඛාර අට්ඨියති ඇටයක් වගේ. බල්ලෙකුට අහුණු මස් කට්ටක් වගේ. බල්ලෝ පොරකාල මස් කට්ට ගන්නවා. උපාදානය කරගන්න. හැබැයි මස් කට්ටේ මස් නෑ. බල්ලයා බඩු පිරින්න කන්න ශේෂයක්වත් නෑ. ඔතන ලෙවකන්වත් දෙයක් නෑ. නමුත් මස් කට්ටට ඉව තියෙනවා. ඉව තියෙන නිසා බල්ල මස් කට්ට පොරකාල ගන්නවා. ඊට පස්සේ මස් කට්ට හපනවා. බල්ලගෙම කට තුවාල වෙලා ලේනවා. ලේ රහට බල්ල මස් කට්ට දිගටම හරයක් නෑ. බඩු පිරින්න නෑ. කන්න දෙයක් නෑ. ඒ වගේ තමයි මේ සියලු සංඛාර අට්ඨියති හරායති. ඔබට අර විපරිණාමයට පත්වීමත් සමග ඔබ හර යනවා. හරායති දිගුච්ඡති. මේක කැමැත්තක් නෑ. මේක විපරිණාමයට පත්වීමත් සමග ඒක අර පියේහි සම්පයෝග අපියේහි විපයෝග බවට පත් වෙනවා. ඒක තමයි ධර්මතාවයේ විපරිණාමය නිසා සිදුවෙන. ඒක තමයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා. මේක නිච්චසේ ගත්තොත් තමයි අපිට ඔය සියලු දුක් එන්නේ. උපාදානය කරගන්න. ඒක නිසා මේක මේ බුදුහාමුදුරුව මේ සියලු කරුණු බොහොම පැහැදිලිව දෙපැත්ත දෝතාවේ කියලා දීලා මේකෙන් ඉවත් වෙන හැටි මග විවෘත කරලා පැහැදිලි කරලා පෙන්වා දුන්නු. ඊට පස්සේ කතමාචානන්ද අවසානයක ආනපාන සති. ආනපාන සති ඇටි විග්‍රහ කරලා තියෙන මෙතන මජ්ඣිම නිකායේ තියෙනවා ආනපාන සති සමාධි සූත්‍රය කියලා සූත්‍රයක්. ආනපාන සති සමාධි සූත්‍රය ඒ සූත්‍රයේ තියෙන මේ කරුණ පියවර 16 තමයි මෙතන ආනපාන සති හැටියට මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ මේට වඩා වෙනස් මහා පුන්නම සූත්‍රයේ ආනපාන සති සමාධි සූත්‍රයේ තව සූත්‍ර ගණනාවක මේ සති ආනපාන සති මහා රාහුල වාද සූත්‍රයේ තියෙනවා. ඒ සියලු සූත්‍රවල තියෙන්නේ මේ 16. මේක පළවෙනි එක තමයි අර දීගං වාස සන්තෝ දීගං වාපස්ස සන්තෝ රසං වාස සන්තෝ රසං වාපස්ස සන්තෝ සබ්බ කාය පරිසංවේදී එක කායේ කාය අනුපස්සී. ඊට පස්සේ පීඨ පරිසංවේදී අස්සසි සාමීටි පස්සසි සාමීටි සුඛ පරිසංවේදී අස්සසි සාමීටි පස්සසි සාමීටි චිත්ත සංකාර පරිසංවේදී අස්සපස්ස පසම්බයං චිත්තං ඒ ඔක්කොම අර වේදනාසු වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාවට චිත්ත සංකාර පරිසංවේදී අස්සසිසාමීටි පස්සසිසාමීටි පසම්බයං චිත්ත සංකාරං අස්සසිසාමීටි පස්සසිසාමීටි. ඒ වගේම අභිප්‍රමෝදයං චිත්තං සමාදාහං චිත්තං විමෝචයං චිත්තං ඒ ඔක්කොම චිත්තේ චිත්තානුපස්සනාව කෙටියෙන් මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ දිගට කියලා තිබුණ දේ මේකේ කෙටියෙන් කියලා තියෙනවා. ඊට පස්සේ බුද්ධානුස්සතිය අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජාති හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒක තමයි ආනපාන. ආනපාන කියන්නේ යහපත් දේ ආශ්‍රය කරන්න ඕන, වැරදි දේ අයින් කරන්න ඕන. හිතෙන් සියලු අවස්ථා මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති වඩනකොට මේක සිද්ධ වෙනවා. හතර කමඨහන් වඩනකොට. එහෙම නැත්නම් අර මේ ගිරිමානන්ද සූත්‍රයේම තියෙන සංඥාවේ අනිච්ච බව, අනත්ත බව, අසුභය, ආදීනව, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, අනබිරත සංඥා, සබ්බ ලෝකේ සබ්බ සංකාරී අනුසංඥා වඩනකොට මේ ආනපාන සති සමාධිය වැඩෙනවා. ඒක තමයි මේක කියලා තියෙන්නේ. ඊගාවට මේ දස සංඥා විග්‍රහ කරලා මේක භාවිතා කරන හැටි කියා දීලා බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට මේක ඉගැන්නුවා. ආනන්ද හාමුදුරුව එදා අර
පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්නට නොදැන සිටි භික්ඛූන්ට එක්කෙනෙකුට නෙමේ ඒ ගිරමානන්දස්ස භික්ඛුණෝ ඒ දසසඤ්ඤා ඉගැන්නුවා. ඉගැන්නුවාට පස්සේ ඒ දසසඤ්ඤා ශ්‍රවණය කළා. ඒක ඉගෙනගෙන ඒක භාවිතා කරපු ඒ ගිරිමානන්දලා ඒ අනුව බුද්ධහි ආචාස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහීනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසි. අර උපාදානේ කරගන්න නැති වුණාම මේක තේරුම් ගත්තාම උපාදානේ මිදුනාම ආබාධයෙන් මිදුණා මගඵල ලැබුවා. ඒක තමයි මේක කියලා තියෙන්නේ. ඒක මිසක් මේක මේ එක්කෙනෙකුට කිව්ව සූත්‍රයක් නෙමේ. මේක අනිප්පාර මේකගේ ගිරව් වගේ පිරිත් වගේ සජ්ජායනා කරපු සජ්ජායනා කරන්න කියපු සූත්‍රයක් නෙමේ. දැන් අද මේ ලංකාවේ ඉන්නවා ගිහි පිරිත් කියන අයත් පැවිදි අයත් මේ ගිරිමානන්ද සූත්‍රයේ ලක්ෂ වාරයක් කියන්නට. නමුත් මොන ශේෂයක්වත් උපාදානය අයින් වෙලා නැහැ. දුක්ඛිත බාල ගිලාන ආබාධ බයෙන් කවුරුවත් මිදිලා නැහැ. නමුත් මේක භාවිතයට ගත්තනම් ගන්න දැනගත්තනම් අර සංඥාවේ අනිච්ච අනුපස්සනා කළා නිච්ච පජහති කළා නම් හිතේ තියෙන නිච්චයි පජහති කරන්න. හිතේ තම රාගේ නිච්ච වෙලා ද්වේෂේ නිච්ච වෙලා මෝහේ නිච්ච වෙලා. හිතේ තම අත්ත වෙලා තියෙන්නේ අත්ත පජහති කළා නම් අනත්ත අනුපස්සනා කළා. ඒ වගේම අසුභය අනුපස්සනා කළ සුභ බව පජාති කළා නම් ඒ වගේම විරාගය අනුපස්සනා කළ රාගය පජාති කළා නම් ඒ වගේම නිරෝධය අනුපස්සනා කළ රෝධ ගැනීම නැවැත්තුවා නම් අර සබ්බේ අනබිරත සංඥා අනුපස්සනා කළ අබිරත සංඥා ඉවත් කළා නම් ඒ වගේම සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා තේරුම් අරගෙන උපාදානයෙන් මිදුණා නම් මේ සියලු ලෝක වලින් මිදී නිදහස් වෙනවා. මේක අද්දුටුයි සත්‍යයි. මේක නියම බුද්ධ මන්ත්‍රයක්. නිවන් මගට සංසාර රෝගයෙන් සදාටම මිදී නිදහස් වෙන්නට අද්දුටු සත්‍ය බුද්ධ මන්ත්‍රයක්. හැබැයි මේක භාවිතයට ගන්න ඕනේ. නිකන් කියෙව්වට හරියන්නේ නැහැ. ගිරව්වගේ මේක වචනේ ඔය ලක්ෂ වාරයක් කිව්වට වැඩක් නැහැ. ජීවන් කළාට කිව්වට සජ්ජායනා කළාට ගිරව කියන එකට වැඩක් නැහැ. මේක තියෙන්නේ භාවිතයට ගන්න. භාවිතයට ගන්න ඒක දැනගන්න ඕන අර දුවතාවේ දෙපැත්ත. දෙපැත්ත දේරුම් ගන්න නැතුව දැන් සංඥාවේ අනිච්ච අනුපස්සනා කරන්නේ නිච්ච අයින් කරන්න. හිතේ උපදින්නේ නිච්ච. නිච්ච නිසයි තණ්හාවක් උපාදානයක් ඇති වෙන්නේ. ඒ වගේ 10ම තියෙනවා මගේ දෙපැත්ත. දෙපැත්තම තේරුම් ගත්තොත් වැරදි එක අයින් කරන්න පුළුවන්, හරි එක භාවිතයට ගන්න පුළුවන්. ඒක තමයි අභ්‍යාස කරනවා කියන්නේ. ඒ අනුව ගිරිමානන්ද සූත්‍රයේ මේ දස සංඥා බුදුහාමුදුරුව කියා දුන්නා. කියා දීලා මේක භාවිතයට ගන්න කියලා මේ අභ්‍යාස කරන්න කියලා ආනන්ද හාමුදුරුව කිව්වහම ඒක අභ්‍යාස කරලා භාවිතා කරලා මගඵල ලැබුවා. උපාදානයෙන් මිදුණා, නිවන් දැක්කා. ඒක තමයි සිද්ධ වෙච්ච යහපත. දැන් තව එකක් මම කිව්වා, මම විග්‍රහ කරනවා කියලා. මොකද්ද අර අබිරත සංඥා අනබිරත සංඥා? බුද්ධ දේශනාවේ තියෙනවා මේ අබිරත සංඥා තුනකුත් අනබිරත සංඥා තුනකුත්. අබිරත සංඥා තුන තමයි පරිවිමංසන සූත්‍රයේ මේක තියෙන්නේ අංගුත්තර නිකායේ. පරිවිමංසන සූත්‍රයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනින්ජාභිසංකාර තමයි අබිරත සංඥා තුන. ඒකෙන් ඒකේ අනබිරතය ඒක ඉවත් කළ යුතු බව, ඒකෙන් මිදී නිදහස් විය යුතු බව තමයි අනබිරත සංඥා. ඒකයි සබ්බ සංකාරයේසු අනබිරත සංඥා. මේ අබිරත සංඥා තුන පුඤ්ඤාභිසංකාර, අනේජාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර.
මොනවාද මේ පුඤ්ඤාභිසංකාර, කොහොමද මේ පුඤ්ඤාභිසංකාර වෙන්නේ, කොහොමද මේ අපුඤ්ඤාභිසංකාර කරන්න මිනිස්සු, ඒ වගේම අනිඤ්ඤාභිසංකාර කියන්නේ මොනවද, ඒව කොහොමද සිද්ධ වෙන්නේ, ඒවෙන් නිවන වැහෙන්නේ කොහොමද. පුඤ්ඤාභිසංකාර අපි පළමු එක ගම්මුකෝ. අපි පින්කමක් කරනවා, බුදුහාමුදුරුවෝ පින්කම් කරන්න කිව්වා. මේ පින්කම කරලා ඒ පින්කමේ යම් ශක්තියක් තියෙනවා, හදයම් පුනාති පුඤ්ඤම්, පැහැදීමක් ඇති වෙනවා, හදවතේ පිරිසිදු වීමක් ඇති වෙනවා. මේ පිරිසිදු වීම නිසා පින්කමක් කරගත්තාම අපි ඒ පිනෙන් යමක්, ඊට පස්සේ තව අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා, ප්‍රාර්ථනා ආයාචනා සූත්‍රය. මේ සූත්‍ර දෙකම මෙතන මං දේශනා කළ තියෙනවා. පෝය දවස් වලට යමක් ප්‍රාර්ථනා කළොත් අද නැති සැප හෙට මතුවට අර පින්කමක් කරලා, දැන් බුද්ධාගමේ උගන්ලා තියෙන මහායානාගමේ මේක ඉගැන්වේ, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ 19 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ මේක පැහැදිලිව. පින්කමක් කරලා ඉල්ලන්, ආයාචනා කරන්න, ප්‍රාර්ථනා කරන්න. අද නැති සැප, අර මතු රජ සැප, සිතු සැප, දෙව් සැප, මිනිස් සැප ඉල්ලන්න, මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්න අද නැති සැප හෙට ලබන්න ඉල්ලනවා. පින් හැම පින්කමක් කරපු මිනිහෙක්ම අද බුද්ධාගංකාරයෙකුට උගන්නලා තියෙන්නේ. අර නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දාමින් භෝග සම්පත්, ධන සම්පත් මතුවට ලැබෙන. මල් පූජ කරන්නෙත් මලක් පූජ කරලා මේ මලවාගේ මට ඊගාවාත්මේ උපදිනාත්මේ රූපය, වර්ණය, සුවඳ මෙවා ලැබේවා කියලා. පින්කමක් කරන්නෙත් දානයක් දෙන්නෙත් අද නැති දෙයක් හෙට ඉදිරියට කෑම හිඟ නොවෙන්න. ඒ වගේ දෙයක් තමයි අද ඔක්කොම පින්කම් කරන්න. ඒව තමයි පුඤ්ඤාභිසංකාර. නමුත් බුදුහාමුදුරුව පින්කම් කරන්න එපැයි කිව්වේ නෑ. බුදුහාමුදුරුව පින්කම් කරන්න කිව්වා, පින්කම කරපු ගමන්ම ඒකෙන් යමක් ඉල්ලන්න ප්‍රාර්ථනා කරන්න නෙමේ, පුඤ්ඤපාප පහිනස්ස කරන්න පින්කම් කරන්න. එතකොට කුසලිය වෙනවා, කුසලස්ස උපසම්පදාවෙන්. අර ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමක් කරන්නේ බාල සමාගමේ මිදෙන්න, රාගදේශ වලින් හිත මුදවා ගන්න. ඒකටයි පින්කම කරන්නේ. එතකොට කුසලස්ස උපසම්පදාය. එතකොට කුසලයේ පූර්ණ වෙනවා. එතකොට බැරි වෙලාවත් පින්කමක් කරලා ඒ පින්කමෙන් තමන්ටම අද නැති සැපක් හෙට ලැබන්න ආයාචනා කළොත්, ප්‍රාර්ථනා කළොත්, ඉල්ලුවොත් ඒක පුඤ්ඤ අභිසංකාරයක් වෙනවා. ඒක නිසා තමන්ගේ නිවන වැහෙනවා. මතුවට කාමලෝකවල, සුගති ලෝකවල සැප සම්පත් උරුම වෙනවා. සැප සම්පත් උරුම. හැබැයි මේ අසුතවත් පුතග්ජන පුද්ගලයන්ට අර නිවනට වඩා වටිනවා අද නැති සැප හෙට ලබන එක. මතු රජ සැප, සිටු සැප, දෙවුමින් සැප ලාටිනවා. ඒක නිසානේ අර සියලු හාමුදුරුවරු දැන් අද ධර්ම දේශනාවක් කළාම දෙව් මිනිස් සැප කෙලවරට නිවන් දකින්න, ඒ වගේ මතු බුදු වෙන බුදුන් දකින්නට මේ ප්‍රාර්ථනා කරන ඉල්ලන්නේ අර පුඤ්ඤාභිසංකාර. ඒ නිසා වෙන්නේ පින්කමක් කරගත්තා, ඒ පින්කමින් තමන් යමක් ආයාචනා කළා, ඉල්ලුවා, ප්‍රාර්ථනා කළා, අද නැති සැප හෙට ලැබීමේ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇති කරගත්තා, උපාදානය කරගත්තා, නිවන බැහුණා, පැවැත්ම දික් වුණා, මුරුංගාට එල්ලනවා වගේ වැඩක්. ඒක තමයි පුඤ්ඤාභිසංකාර. ඒක නිසා බුදුහාමුදුරුවෝ කොහෙවත් පින්කම් කරන්න එපයි කියලා නැහැ, පින්කම් කරන්න තුමයි කියලා බුදුහාමුදුරුවෝ සුමනා සූත්‍රයේ, නන්දා සූත්‍රයේ හැම තැනකම කියලා තිනවා පින්කම් කළ යුතුයි. හැබැයි පින්කමක් කළ මොහොතෙම එට්ටේසං, ඒ පින්කම කර මොහොතෙම ඒක කුසලයක් බවට පත් කරගන්න. පින් දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන. අර තමන්ගේ ගාව තියෙන වැරදි ගති ඉවත් කරන්න, රාගදේශ මෝහ ගති වලින් මිදෙන්න පින පවරන්න ඕන, පින් දෙන්න ඕන, පින් අනුමෝදන් කරන්න. එතකොට ඒක කුසලයක් වෙනවා. ඒක අර අනබිරත් සංඥාවක් බවට පත් වෙනවා. අබිරත පුඤ්ඤාභිසංකාරය අනබිරත් සංඥාවක් බවට පත් වෙනවා. පින් දීලා පවරලා කුසලයක් බවට පත් කරගන්න. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පින්කම් කරන්න බුදුහාමුදුරුවෝ ඉපැයි කිව්වේ නැහැ. හැබැයි පින්කම්
වලින් යමක් ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න එපැයි කිව්වා. ඉල්ලුවත් ප්‍රාර්ථනා කළොත් නිවනයි වැහෙන්නේ. එකත් හොඳට තේරුම් ගන්න ඕන. දැන් අද මේ වර්තමාන මොහොතේ නිවන් දකින්නට තියෙන අවස්ථාව අර මතු රජ සැප සිටු සැප දෙව් සැප බලාපොරොත්තු වුණොත් නැති වෙනවා. වැහෙනවා. ඒකයි අර අභිරතය කිව්වේ. අනභිරතයක් බවට පත් කරගන්නවා. ඒ වැහෙන් මිදී නිදහස ඒ සැප බලාපොරොත්තු නොවී මේ පින කුසලයක් බවට පත් කරගන්න පවරල දීලා අනුමෝදංගල පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඕන. ඒක තමයි අර අනභිරතය අභිරතය තමයි වැරදිදේ. ඒක තමයි බුද්ධාගමේ තියෙන වැරදිදේ. ඒක මහායාන බුද්ධාගමෙන් ආපු වැරදිදයක්. ථේරවාදී බුද්ධාගමේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් නෙමේ. අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ 19 වෙනි පිටුවේ පරිච්ඡේදයේ තියෙන වැරදිදේ තමයි පින්කමක් කළා. ඒක තමන්ටම අද නිවන් දකින්න බෑ. මතු බුදුවන බුදුන් දකින්නට බුද්ධත්වයට පත් වෙන්නට පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. එක වැරදි. දෙවෙනි එක අපුඤ්ඤ අபிසංකාර. මේක තමයි අද ලංකාවේ මිනිසුන්ට ලොකුම විනාශය වෙලා තියෙන්නේ. දැන් තමන්ට යමක් නැති වුණාම, තමන්ට අලාභයක් ආවම, දුකක් ආවම, අපහසුයක් ආවම, අමාරුවක් වුණාම, දෙවෙනි වේශයක් ආවම දැන් ඒ පුද්ගලයා යම් ආකාරයකට අපි හිතමුකෝ ඔබේ වත්තේ තිබුණු කෙහෙල් කන හොරෙක් කපාගෙන ගියා. අලාභයක් තමන්ගෙදී නැති වුණා. දැන් මෙතෙන්දී තමන්ට පාඩුවක් වුණේ, අලාභයක් වුණේ. මේ අලාභයක් වූ ගමන්ම දැන් ඒ අසුදවත් පුතග්ජන පුද්ගලයා කරන්නේ අර තමන්ගේ කෙහෙල් කන ආරක්ෂා කරගෙන කපාගෙන ගෙටගත්තා නම් පැහිලා කියලා. ඒක හරි. ඒක නොකර පැහිච්ච කෙහෙල් කන තිබුණා. පහුවදා උදේ බලනකොට කෙහෙල් කන කපාගෙන ගිහිල්ලා හොරේ. දැන් කපාගෙන ගිහිල්ලා දැන් කෙහෙල් කන නැහැ. නැති වෙච්ච එක. දැන් කරන්නේ තවත් කොමාරි රුපියල් 4-500ක් වියදම් කරලා හදාගන්නවා පූජාවට්ටියක්. අරගෙන පූජාවට්ටිය අරගෙන යනවා දේවාලෙට. එක්කෝ ඔය ශ්‍රීනිගම දේවාලයට යනවා, එක්ක මුන්නේසරන් එහෙම නැත්නම් අර මෝදර කාළි දේවාලයට, එහෙනම් කතරගම දේවාලයට, තව පන්සලේ තියෙන දේවාලයට ගිහිල්ලා මොකද කියන්නේ? අර කේල් ගැන කපාගෙන ගිය මිනිහට වස්කවි කියනවා, එක්ක පූජාවක් කරලා පලි ගහලා පොල් ගෙඩියක් ගහලා ශාප කරලා දෙස් දෙවල් තියෙනවා, මරලා තෝනි දෙනවා. දැන් මේකෙන් අර දැන් මේක ඒවා ඒ මොනවක්වත් කරන්නේ නැහැ කියමුක. පූජාවට්ටියක් තිබ්බෙත් නැහැ, මොකක්වත් නැහැ. හිතෙන් ඒ මිනිහා දැක්කා, යකෝ මගේ කෙහෙල් කන කපලා ඕකට නම් හෙන ගහන්න ඕන, නයා ගන්න ඕන, පාචනය හැදෙන්න ඕන, හොඳක් නම් වෙන්න එපා. ඔහොම හිතෙන්වත් කියනවා. හිතෙන් කියන එක බොහොම බලවත්. මනෝ පුබ්බංගමාදම මනෝ සෙට්ටා මනෝමියා මනසාචයේ පදුට්ටේ. මනසෙන් කරන දේ බොහොම බලවත්. අර ක්‍රියාවෙන් කරන්නේ ඊට පස්සේ පූජාවට්ටියත් අරගෙන ශ්‍රීනිගම දේවාලයට මුන්නේසරමට යන එක. ඒක ඊගාවට. දැන් මේක කෙහෙල් කන නැතිවීමේ පාඩුව රුපියල්, අපි හිටමු කෙහෙල් කන රුපියල් 1000යි කියලා. දැන් ඔබ අර පූජාවට්ටියක් තියලා දේවාලයට ගිහිල්ලා බස් කවියක් කියලා පොල් ගහනවා, එහෙම නැත්නම් අර හිතෙන් කියනවා නයා ගන්න ඕන, ශාප වෙන්න ඕන, පලි ගහන්න ඕන, මේ හිතෙන් කියනවා හොඳක් නෑ වෙන්න එපා, පාචනය හැදෙන්න ඕන, ඔය කෙහෙල් කන කාපු එකාට කියලා. මේකේ ඔබ නිකුත් කළ කළු කිරණවල ශක්තිය අර රුපියල් 1000 පාඩුව වගේ කෝටි ගාණක් ඔබට ආපහු බූමරංගයක් වගේ එනවා. මේ ඔබ ශාප කරාම මුළු විශ්වයම ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම ඔබ කිලුටු කරා. ආපහු ඔබටයි එන්නේ. ඔබ කරපු හේතුව වෙන කාටවත් නැහැ. එතකොට ඔබ අර කෙහෙල් කන නැතිවීමේ පාඩුවට වඩා ඔබේ අඥානකම මෝඩකම නිසා ඔබ ඒ මොහොතේ අගිකන්දෝපම සූත්‍රයේ තියෙන්නේ ඕක. ඔබ කරගත්ත විනාශය ඒ මොහොතේ පටන්, අර වස්කවියක් කියපු ශාප කරපු මොහොතේ පටන් ඔබ විශ්වයට කළු කිරණ විසකිරණ ශක්තියක් නිකුත් කළේ වස්කවියක් කියලා පොල් ගෙඩියක් ගහලා ශාප කරලා. ඔබට යමක් ආපහු කවුද නිර්මාතෘ?
හේතුව කළේ මිනිහ කවුද? ඔබ. කාටද ආපහු උරුම වෙන්නේ? ඔබට ආපහු වෙන්නේ. මේක දැන් අර සේරිවාණිජ ජාතකයේ අර රන්තැලිය නැති වුණ නිසා අර සේරිවාණිජ වෙලෙන්දා ශාප කළා අර මේක ගත්ත මිනිහට අනික් වෙලෙන්දට. මේක එක ආත්මයක නෙමේ බුදු වෙනකන් මේ ශාපය මේ වෛරය ගෙනාම. ඒක නිසා මේ ශාප කිරීම වෛර කිරීම පුඤ්ඤාභි සංකාරයක්. මේක පුදුම විදිහේ ආකාරයේ ඔබගේ නිවන වහනවා. එකයි මේකෙන් කිව්වේ අර අභි සංකාර මේකෙන් එන්නේ. අභි නිවේස අනුසය. අනුසය නෙමේ අභි නිවේස අනුසය. ඉතින් ඒක නිසා කිසිසේත්ම ඔබේ කෙහෙල් කැනක් නැති වුණොත් ඔබ කල්පනා කරන්න ඕන මේකත් හොඳටමයි සිද්ධ වුණේ. මං කවදාරි කාගේ හරි ජීවිතයේ අතීතයේ සංසාරේ කොහෙදී හරි කේල් කැනක් හරි මොකක් හරි කපන්න නැති දැන් මම මේකෙන් ණයෙන් මිදී නිදහස් වුණා. ඔය කේල් කැන ඉදිලා කායි මිනිස්සු කාලබඩ උරවා ගනි ඊට පහුදා වැසිකිළියට අනව එතනින් ඉවරයි. මට ඔය කේල් කැන නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මම තව කේල් ගහක් හදලා කේල් කැනක් හදාගන්න කනවා කියලා හිතේ තියාගෙන හොඳට හිත හදාගෙන හිටියානම් ඔබට කොයි තරම් යහපතක්ද අර ශාප නොකර වෛර නොකර ක්‍රෝධ නොකර පලි නොගා තවත් අර පූජාවට්ටි හදන්න බියදන් නොකර කටයුතු කළා නම් කොච්චර හොඳයි. ඉතින් ඒක නිසා මේ අපුඤ්ඤ අභිසංකාර මිනිස්සු අතින් අද සියලු මිනිස්සු අතින් විශේෂයෙන් බෞද්ධ අතින් හැම තැනකම ඔය අපුඤ්ඤ අභිසංකාර කරනවා. පන්සලක දේවාලයක් තියෙනවා නම් මේ දේවාලේ කරන්නේම මුළු ගමටම ශාපයක් වෙන ඕ වගේ අපුඤ්ඤාභි සංකාර. මිනිස්සු දේවාලයක් හදලා තිනවන නම් හොඳේවට නෙමෙයි ඉන්නේ. වස් කවි කියන්ද ශාප කරන්න, පොල් ගාන්න, ඉල්ලන්න, ප්‍රාර්ථනා කරන්න ඔය අපුඤ්ඤාභි සංකාර කරන්න. එතකොට අර මුළු දේවාලේ නිසා මුළු ගමටම විස කිරණ ශක්තියක් නිකුත් වෙනවා. අපුඤ්ඤාභි සංකාර බලයක් හිටිනවා. මුළු ගමටම ශාපයක් ඔය පන්සලේ තියෙන දේවල්. ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕන. මේ බුද්ධ ධර්මයට අදාළව දේවාල තියන්න හොඳ නෑ පන්සල්වල. කිසිම දේවාලයක් තියෙනවා නම් ඒවෙන් හොඳක් යහපතක් කාටවත්ම වෙන්නේ නෑ. කිසිසේත්ම වෙන්නේ නෑ. ඉල්ලන එක හරි, පලි ගහන එක හරි, ශාප කරන එක හරි, දෙස් දෙවල් තියෙන එක හරි, පොල් ගහන එක හරි, බස් කවි කියන එක හරි තමයි තියෙන්නේ. ඒක නිසා ඒ කිසිවකුනුත් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. අයහපත නම් අති ප්‍රබලයි, අති බලවත්. ඒව තමයි අර අභිනිවේස අනුසය. ඒක නිසා කීයටවත්ම මේ කාටවත් තමන්ගේ දෙයක් නැති වුණා කියලා, තමන්ට පාඩුවක් වුණා කියලා, අලාභයක් වුණා කියලා එකට එක කරන්ද මේ වගේ වස් කවි කියන්න අපුඤ්ඤාභි සංකාර කරන්න යන්න හොඳ නැහැ. ඒක ඔබටයි ආපහු බූමරංගයක් වගේ එන්නේ කියන එක හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට දැන් තවත් දෙයක් වෙනවා. අද මේ සංනිවේදන මාර්ගවලින් අපි හිතමුකෝ ඔය දේශපාලකයෝ මොන මොන හේතුවල නිසා හරි තමන්ට නොගැලපෙන දෙයක් පාඩුවක් අලාභයක් වුණාම තමන්ට බලය අහිමි වුණාම යනවා එක්කෝ කතරගම දේවාලට, එක්කෝ සීනිගම දේවාලට, එක්කෝ මුන්නේසරම් දේවාලට ගිහිල්ලා මේ වගේ වස් කවි කියලා පොල් ගහලා පලි ගහනවා. මේවා ඊට පස්සේ අර සංනිවේදන මාර්ගවලින් රූපවාහිනී වලින් මුළු රටටම ප්‍රදර්ශනය කරනවා. මුළු රටටම එක්කෙනෙකුට දෙන්නේ කොහොමද? මුළු රටටම ප්‍රදර්ශනය කරනවා. දැන් එතකොට අර කීප දෙනයි අර අපුඤ්ඤාභි සංකාරය කළේ. නමුත් අර රූපවාහිනිය මොකද කරන්නේ? අර සංනිවේදන මාර්ගය මොකද කරන්නේ? මුළු රටේම මිනිස්සුන්ට මේක පෙන්වනවා. දැන් මේකට විරුද්ධ කට්ටියකුත් ඉන්නවා, පක්ෂ කට්ටියකුත් ඉන්නවා. විරුද්ධ කට්ටියට ද්වේෂයක් ඇති වෙනවද? පක්ෂ කට්ටියටත් ද්වේෂයක් ඇති වෙනවා. දෙපැත්තටම දෙගොල්ලන්ටම මුළු රටටම අර විසකිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා, අපුඤ්ඤාභි ශක්තියක් නිකුත් කරනවා. ඒක නිසා මුළු මේ විශ්වයටම මේ ආපෝතේජෝ ආයෝ පටි හතරම කිලුටු කරනවා ඔය විසකිරණ කළු කිරණ නිකුත් කළා. කොයිතරම්නම් මේක
ශාපයක්ද වෛරයක්ද මේ රටටයි යෝ නරක් වෙන්නේ මිනිස්සුන්ටයි. මිනිස්සුයි මේ ආපෝතේ ජෝවායෝපටි භාවිතා කරන්න පරිහරණය කරන්න. එතකොට අර කළු කිරණ විස කිරණ ශක්තිය නිකුත් කළා. ඔය ආපෝතේ ජෝවායෝපටි තමයි කිලුටු කරන්න. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕන ඔබ කන්නේ බොන්නේ වාතය ආග්‍රහණය කරන්නේ ඔක්කොම මේ ආපෝතේ ජෝවායෝපටි. ඔබ අර විස කිරණ කළු කිරණ ශාප කළා වෛර කළා කෝධ කළා පොල් ගහලා පලි ගහලා වස් කවි කියලා කිලුටු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. ඊට පස්සේ ඔබට අයියේ කළු උච්ච කිරණ වෙච්ච අර කිලුටු වෙච්ච කෙලෙස් සහිත වූ කළු වෙච්ච ඔය ආපෝ තේජෝ වායෝ පඨවි භාවිතා කරන්න වෙන්නේ පරිහරණය කරන්න. ඒක නිසා ඒක තමයි අපුඤ්ඤාභි සංකාර බොහොම බලවත් වෙන්නේ අභිනිවේෂ අනුසය ඉපදින්නේ. ඒක බොහොම වැරදි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අනෙන්ජ අභිසංකාර. ඒකත් අභිසංකාරයක්. අනාර්ය අරූපී ධානයක් යම් කිසි කෙනෙක් ලැබුවා නම් එතෙන්දී ඒ අනාර්ය අරූපය ධානය නිසා ඒ ධානය ලැබූ පුද්ගලයාට අසඤ්ඤ තත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයාගේ අර නේව සංඥානා සංඥා තත්වයට එක ආකාසානඥා එක විඤ්ඥානඥා එක ආකිඤ්ඥානඥා තත්ත්වයකට පත්වෙනවා. ඒ පුද්ගලයාට මේ බුදු කෙනෙක් කියන ධර්මය ඒක තේරුම් ගන්න බැරිවෙනවා. ඒකින් කිරිම අසඥ තත්ත්වයට පත්වෙනවා. ඉතින් ඒක නිසා ඒක සුවයක්, ඒ ධ්‍යාන සුවයක්. ඒ ධ්‍යාන සුවයට පත්වම පුද්ගලයාට අර ඒ ධ්‍යාන සුවය විඳිනවා මිසක් මේ මුල් කෙලෙස් මුල් උදුරාදාන එක මේ උපාදානයෙන් මිදී නිදහස් වෙන එක මේ රාගමුල ද්වේෂමුල මෝහමුල ඉවත් කරන්න කටයුතු කිරීම අමතක වෙනවා. ඒ පුද්ගලයාට අර ධ්‍යාන සුවේ මත් වෙනවා. ඒ මත් වූ පුද්ගලයාට බ්‍රහ්ම සහභ්‍යත්වයට යනවා. ඒ අනුව බුද්ධ කල්ප හතක් යනකම් ඒ පුද්ගලයාට ඒ ධ්‍යානයෙන් ඔය කාලෙ ගෙවනවා මිසක් නිවන් දකින අදහසක් නෑ. නිවන ප්‍රමාද වෙනවා බුද්ධ කල්ප හතක්. බුද්ධ කල්ප හතක් කියන්නේ පොඩි කාලයක් නෙමේ. අර අසිත තවුසා මේ වගේ තත්ත්වයකට පත්වේ පුද්ගලයෙක්. අසිත තවුසා අනිඤ්ඤාභි සංකාර කරලා නේව සංඥා නා සංඥා ධානියට ගිහින් තිබුණේ. ඉතින් අසිත තවුසා දැක්කා බෝසත් කුමාරයා බුදු වෙනවා ඉස්සරහට. හැබැයි බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙනකොට අසිත තවුසාට තුන්කල් දක්නා නුවණ තිබුණ හින්දා දැක්කා තමන් ඊට ඉස්සෙල්ලා මරණයට පත් වෙනවා. බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙනවා කියලා දැක්කහම හිනා ගියා. තමන් ඊට පස්සේ මරණයට පත් වෙනවා. මරණයට පත් වෙලා යන්නේ නේව සංඥා නා සංඥා බ්‍රහ්ම තලයට බව දැක්කා. එතෙන්දී ඇඬුවා. අඬන්න වටිනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ අනාර්ය අරූපී ධානයක් එකට කියනවා අනිඤ්ඤාභි සංකාර. ඒක අභිසංකාරයක්. අනිඤ්ඤාභි සංකාරයක් ලැබුවා නම් බුද්ධ කල්ප හතකට නිවන නැති වෙනවා. නිවන්ට යන්න මගක් සම්පූර්ණයෙන්ම වැහෙනවා. සා මුලින්ම වැහෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ වගේ අරූපී අනාර්ය ධානයකට යෑම බුදුහාමුදුරුවෝ නිග්‍රහයටපත් කළා. ඒක කිසි බුද්ධ ශ්‍රාවකයෙකුට මේ අරූපී අනාර්ය ධ්‍යාන ගැන බුදුහාමුදුරුවෝ බොහොම වැරදි දෙයක් හැටියට විග්‍රහ කළා. එදා බ්‍රහ්මජාල සූත්‍රයේ තිබුණේ කිව්වේ ඒක. ඉතින් අරිෂ්ඨ සූත්‍රයේ කිව්වේ ඒක. ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ කිව්වේ ඒක. ඒ සියලු දේම බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අනාර්ය අරූපී ධ්‍යාන බුද්ධ දේශනාවට මිනිසෙකුට නොගැලපෙන දෙයක්. අනිඤ්ඤාභි සංකාර පරිවිමංසන සූත්‍රයේත් පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා මිනිසෙක් හැටියට මේ අනාර්ය අරූපී ධ්‍යාන බැදීම හෝ ඔය අපුඤ්ඤාභි සංකාර කිරීම හෝ පින්කමක් කළා පුඤ්ඤාභි සංකාරයක් කිරීම හෝ නොකළ යුතුයි. නමුත් අද බුද්ධ ආගමේ ඔය තුනමයි බුද්ධ ආගම, වෙන මොකක්වත් නැහැ. බුද්ධ ආගමේ තියෙන පින්කම් කර කර දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප, මතු බුදු වෙන බුදුන් දකින යන්නට ප්‍රාර්ථනා කර කර ඉල්ලා ආයාචනා කරනවා. ඒකයි කරන්නේ. ඒ පුඤ්ඤාභි සංකාරටි. ඒ වගේම පන්සල්වල හැමතැනම දේවාල හදාගෙන මිනිසුන්ට ගමේ මිනිසුන්ගේ ඔක්කොම පලි ගන්න වස් කවි කියන්නේ අරව මෙව කරන්න මාර්ගයක් පාරක් හදලා දීලා තිනවා. ඒකෙන් ඉතින් සල්ලි ටිකක් එක්කව කරනවා, කපුරාල්ලා වගේත් වැඩ කරනවා.
ඒක නිසා අපුඤ්ඤාවි සංකාරත් ඔක්කොම තියෙන්නේ ඔය දේවාල ඔක්කොම තියෙන්නේ පන්සල් හරහා පන්සල් ළඟ. දැන් කතරගම දේවාලේ තියෙන කිලිවෙහෙරට වෙන මොකක්වත් නැහැ. අනික මොකක්වත් නැහැ. ඒ පන්සල් තිබුණේ මේ විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා අරහතුන් වහන්සේලා වැඩ සිටි තැන්. දැන් ඒව දේවාල වලට වවටපත් වෙලා. එනිසා අපුඤ්ඤාවි සංකාර කරන්නේ පන්සල් ආශ්‍රයෙන්. අනිඤ්ඤාවි සංකාර කරන්නේ ඔය අනාර්ය භාවනා අරූපී භාවනා කරන භාවනා මධ්‍යස්ථාන ඒවත් තියෙන්නේ පන්සල් ආශ්‍රයෙන් ආමුද්‍රව අර මහායානික ආමුද්‍රව හරහා. ඒක නිසා මේ තුනම අද ප්‍රායෝගිකව කරන්නේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර මේවා වැරදි බවවත් බුද්ධ ආගමේ කියන්නේ. නමුත් ත්‍රිපිටකයේ හැම තැනකම කියලා තිනවා මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර තුනම නිවනට බලවත්ම බාධකය. අභිනිවේෂ අනුසය එකෙන් උපදින්නේ. ඒක නිසා මේක තේරුම් ගන්න කරන්නේත් නැහැ කියන්නේත් නැහැ නිවන වැහෙන හැටි කියා දෙන්නේත් නැහැ. ඒක නිසා මේවා හොඳට කල්පනා කරන්න ඕන කවුරු වුණත් කීයටවත්ම පුණ්‍ය පින්කමක් කරන්ද ඒක කුසලයක් බවට පත් කරගන්න පුණ්‍ය පින්කමින් ඉල්ලන්න එපා ප්‍රාර්ථනා කරන්න එපා යමක් මතුවට. ඒක පින තමන්ට ලැබි. තමන්ට ලැබෙන දේ ලැබි අරක කළ හේතුවට අදාළව ඵල ලැබෙයි ඉල්ලුවත් නැතත්. කුසලයක් බවට පත් කරගත්තොත් තමන්ගේ හිත පිරිසිදු වෙනවා නිවනට මඟ පෑදෙනවා. ඒ වගේම මොනවා නැති වුණත් මොන ආලාභයක් පාඩුවක් අපහසුයක් අමාරුවක් වුණත් මේ විශ්වය කිලුටු කරන ශාප කිරීම වෛර කිරීම වස්කවි කිරීම පලිගැහිම ඒ වගේ දේවල් දෙස් දෙවල් තිබීම මරල තොන්ටීම කරන්න හොඳ නැහැ. ඒක තමන්ට යාපහු බූමරංගයක් වගේ ඉන්නේ. ඒකෙන් මිදී නිදහස් වෙන්න. ඒ වගේම කීයටවත් කවුරුණත් මේ අනාර්ය ආරූපී ධ්‍යාන වලට යන්න ධ්‍යාන බලාපොරොත්තු වෙන්නත් එපා, ධ්‍යාන වඩන්නත් එපා, අනුරූපී අනාර්ය ධ්‍යාන කරන්නත් එපා. සතර කමඨාන් වඩනකොට ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේක තමයි තේරුම. හොඳයි, දැන් මොන හරි ප්‍රශ්නයක් තියෙනව නම් අහන්න අවස්ථාව. තව පැයකුත් විනාඩි 20ක් විතර තියෙනවා. අවසරයි ස්වාමීනි අරියතුන් වහන්ස, මගේ ප්‍රශ්නය ගිරිමානන්ද සූත්‍රය පදනම් කරගෙනමයි. මේ දේවාල ක්‍රමය පාපයක් ශාපයක් නම් මේ දේවාල සහිත පන්සල් වලට යන මාර්ග සහ පලස්ත ගිහියා දුසිල් මහණුන්ට වන්දනා කරමින් අපපවස්ථාන කරන එකත් අකුසලයක් නොවේ නම් මේ තරම් ධර්මස්කන්ධයක් දරාගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ සෝවන් වෙච්ච එක මහා අසාධාරණයක් නේද? මොකද්ද? මේ තරම් ධර්මස්කන්ධයක් දරාගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ සෝවන් වෙච්ච එක. සෝවන් වුණානේ. ඔව්, ඊට එහා මාර්ගඵල වලට නොගිය එක. හොඳ ප්‍රශ්නයක්. දැන් බැරි වෙලාවත් ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුව සෝවාන් ඵලයට ඉහළ ගිහිල්ලා අරහත් ඵලයට පත් වුණා නම් බුදු හාමුදුරුවන්ට උපස්ථායක හැටියට ඉන්න පුළුවන්ද? ධර්ම භාණ්ඩාගාරික දරාගෙන ඉන්න පුළුවන්ද? සබ්බ උපදි පජහති. ඒක තමයි, ඒක න්‍යාම ධර්මයක්. ඒ නිසා මේ ධර්ම භාණ්ඩාගාරික කෙනෙක් ඒ බුදුහාමුදුරුව පිරිනිවන් පානකම් මේ ධර්මය දෙනකම් ලෝකයට කියා දෙනකම් මේ ප්‍රකාශ කරනකම් සෝවාන් ඵලයෙන් ඉහළට යන්න බෑ. ගියා නම් මොකද වෙන්නේ? අර උපාදානෙ අයින් කරනවා. ඉතින් ඒක ධර්මතාවයක්, න්‍යාම ධර්මයක්. ආනන්ද හාමුදුරුව සෝතාපන්න ඵලයට පත් වුණා. ඊට එහාට යන්න බැරි වුණා. දැන් ඔයිට ඉස්සෙල්ලා මුල් අවුරුදු 20ක් තුළ බුදුහාමුදුරුවන්ගේ උපස්ථායකව හතර දිනක් හිටියා. අර නාගිට හාමුදුරුව එහෙම
එයා මගපල් ලැබූ ගම මොකද වුණේ. එයට එදා ඉන්න බෑ අරහතුන් වහන්සේ කෙනෙකුට බෑ බුදු හාමුදුරන්ට උපස්ථායක හැටියට සකදාගාමි අනාගාමි ඒත් බෑ. නමුත් සෝතාපන්න ඵලයට තමා පත්වෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයට පත්වීම එක ඒක දරාගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්. ඒ සියලු දේ ධර්ම භාණ්ඩාගාරික හැටියට ඒක ඊට පස්සේ ඒක කාට හරි අර පරමිනි ධර්ම සංගායනාවේදී සියලු දේ දේශනා කළාට පස්සේ අරහත් ඵලයට පත් වුණා. ඒ සෝවාන් පුද්ගලයා එහෙමනම් සකදාගාමි අනාගාමි තත්ත්වයන්ට යන්නේ කෙටි කාලයකින් වගේ. ඔව් බොහොම කෙටි කාලෙ එක මොහොතකම නිදන් ආනන්දහාමුදුරුව සෝතාපන්න ඵලෙ ඉඳන් සකදාගාමි මාර්ගේ අනාගාමි අරහත් මාර්ගේ තුනම එක මොහොතක ලැබුණා. ඒ තුනම එක මොහොතක ලැබුවා අර පළවෙනි ධර්ම සංගායනාව ඇති. සුවපත් වේවා. දැන් බැරි වෙලාවත් සෝතාපන්න ඵලයෙන් ඉහළට ගියා නම් ආනන්දහාමුදුරන්ට ඔය පළවෙනි ධර්ම සංගායනාවේදී ඔය මොකක්වත් කියන්න බෑ. අපිට ත්‍රිපිටකයවත් ලැබෙන්නේ නැහැ. බැරි වෙලාවත් ආනන්දහාමුදුරුව අරහත් ඵලයට පත් වෙලා හිටියා නම් බුදුහාමුදුරුව පිරිනිවන් පාන වෙලා. ඒක ධර්මතාවයක්. අරහතුන් වහන්සේ නමකටත් බැරිද බුදුරජාණන් වහන්සේ? අරහතුන් වහන්සේ කෙනෙකුට ඕවාගේ අරක උපාදානේ නැන්නේ. සබ්බ උපදී පජහතිනේ. ඉතින් ඒක නිසා ඒවා කියවන්න බෑ. ඒවා මතක තියාගෙන ඒවා ඉදිරිපත් කරන්නේ නැහැ අරහතුන් වහන්සේ කියන. ඒක තමයි නියාම ධර්මයේ සෝතාපන්න ඵලයට පත් වුණේ ඒකයි. සෝතාපන්න ඵලයෙන් එහාට පත් වෙන්න බැරි ඒකයි. නමුත් සෝතාපන්න ඵලයට පත් වුණා පළවෙනි ධර්ම සංගායනාවේදී ඒවා ඔක්කොම ප්‍රකාශ කළා කියලා මතු කළා පෙන්නලා දුන්නට පස්සේ අරහතුන් වහන්සේලාගෙන් සපසාත්තු ලබන්නේම නැද්ද බුදුවරු? නෑ යම් යම් දේවල් කරනවා. නමුත් උපස්ථායක පැත්‍රියට ඉන්නේ නැහැ. ඔය විදිහට ධර්ම භාණ්ඩාගාරික හැටියට ඉන්නේ නැහැ. අවසරයි භාග්‍යවතුන් වහන්ස, මට මේ දැනෙනවා ඔබ වහන්සේ මේ මට හිතෙනවා දැන් මට මේ ධර්මයට අහනකොට අහනකොට දිගටම දැනෙනවා. හරියට මයික් එක මෙහෙම කළා කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත වඩනකොට සියල්ල නැති වෙනවා වගේ එකක් දැනෙනවා. දැන් සියල්ල නැති වෙනවා නෙමේ, උපාදානේ නැති වෙනවා. මොකද්ද නැති වෙන්න ඕන? උපාදානේ නැති වෙන්න ඕන. තණ්හාව නැති වෙන්න ඕන. ඇලීම නැති වෙන්න ඕන. ගැටීම නැති වෙන්න ඕන, මුලාව නැති වෙන්න ඕන. ඔබ වහන්සේකින් මෙතෙක් අහපු ධර්මයේ මේ වෙනකොට මට සියල්ලම දැනුනේ ඒ ආකාරයෙන්. ඔව් සියල්ල නැති වෙනවයි කියලා කියන්න බෑ. ඒක එහෙම කරන්න බෑ. වැරදි දේ විතරයි, රාගය, ద్వේෂය, මෝහය, උපාදානය, තණ්හාව විතරයි නැති වෙන්නේ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තා. ඒ අනුව මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා වලින් පිරෙන්න ඕන සිත. ඔව් දෙකම වෙන්න ඕන. එතකොට රාගය, ద్వේෂය, මෝහය හිතෙන් අයින් වෙන්න ඕන. වීතරාගී, වීතදේශී, වීතමෝහී භවෙන් පිරෙන්න ඕන. එහෙම නැත්නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිටිවිලි වලින් පිරෙන්න ඕන. අනිත් එක ස්වාමීන් වහන්සේ, දැන් මේ මම අහලා තියෙනවා මේ සීනිගම ඉන්නේ දෙවොල් දෙවියෝ කශ්‍යප බුදුන් සමයේ මේ දානමාන සීලාදී කුසල ධර්ම වඩපු කෙනෙක්. එහෙම කෙනෙක් ළඟ ගිහිල්ලා මොන දෙවියෝ? දෙවොල් දෙවියෝ කියලා කෙනෙක් නේ ඔය ඉන්නවයි කියන්නේ සීනිගම. ඒවා මේ සාහිත්‍යකාරයන්ගේ කොහෙද දන්නේ නැහැ දෙවිල් දෙවියෝ කියන්නේ. මොකද තේරුම? නෑ ඉතින් අපේ දෙවොල් මඩු මිනිස්සු ගම්. ඒවා මේ සාහිත්‍යකාරයන්ගේ පස්සේ කාලෙක මිනිස්සු හදාගත්ත දේවල් මිසක් දෙවිල් දෙවියෝ කියලා දෙවියෙන් නැහැ. කොහෙවත් ඒවා මේ සාහිත්‍යකාරයෝ හදාගත්ත දේවල්. ගෞරවනීය අරහතුන් වහන්සේ, මේක මට හිතෙන දෙයක්. මමට දැන් හිතෙනවා ඔබ වහන්සේගේ දැන් ධර්මය අහලා දැන් හොඳටම දැන් අපිට හොඳ තැනකට ඇවිත් තියෙනවා. දැන් අපිට තියෙන්නේ අපේ ආයතන 6 ඉන්ද්‍රිය කරගෙන. ඒක කරන්න ඉන්ද්‍රිය කරන්න මොකද්ද කරන්න ඕන? භාවිතයට ගන්න ඕන. මොකද්ද භාවිතයට? සතර කමඨහන්. ඒක තමයි සතර කමඨහන්. දවසේ පැය 24 තුලම වැරදි දෙයක් හිතට එන වෙලාවට, තරහක් එන වෙලාවට මෙත්තානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන්න. රාගයක් එන වෙලාවට අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වැඩියනම් භාවිතයට ගන්න. නොගත්තොත් අභාවිතයි. භාවිතයට ගත්තේ නැත්නම් අනුසය උපදිනවා.
සමුදේ බිහි වෙනවා. එතකොට එහෙයි එතකොට ඒ සතර කාමතහන් ආයතන හය ඉන්ද්‍රියක් බවට පත් කරගෙන ඒ ආයතන හයෙන් එනෙව්වා නැති වෙච්චාම විඥාණයට ආහාර නැතුව යනවා. විඥාණයට ආහාර නැති වෙනකොට ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ මටත් මේ හිතිලා කියන්න හිතුනේ වෙනමකුත් ඕනේ නැහැ. වෙනමකුත් ඕනේ නැහැ ඒකම තමයි. එහෙයි 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 ඔබ වහන්සේට දීර්ඝායසම ලැබේවි. අවසරයි ප්‍රශ්නයක් අහන්න හිතුනා මේ මේ පහුගිය දවස්වල මේ රටේ විශාල ආන්දෝලනයක් ඇති වුණා මේ ධර්මයේ විකෘති කරනවාය දුර්මත ප්‍රචාරය කරනවාය ඒකේ මධ්‍යස්ථානය තමයි මේ මීරිගම භාවනා මධ්‍යස්ථානය. ඒකට යන සියලු දෙනාමත් අපාගත වෙනවා. දේශනා කරන ස්වාමීන් වහන්සේත් අපාගත වෙනවා. මෙන්න මේ විදිහේ මහා ලොකු සම්මේලනයක් පවත්වලා විභජ්‍යවාදී කියලා සංවිධානයක් වික්ෂුන් වහන්සේලා 5000ක් විතර. නෑ 1400ක් විතර ඇහිලා තියෙන්නේ 5000ක් ආවේ නෑ. ඔව් 5000ක් කියලා තමයි කිව්වේ. ඔව් 5000ක් කිව්වා ඒකත් බොරුවක්. බොරුවක් ඉතින්. එතෙන්දී මගේ නමත් ප්‍රකාශයටපත් වුණා. ඔව් ඔව් නායකම්ඳුරන්ගේ නමත් ප්‍රකාශයටපත් වුණා. මේ අපේ වෙල්ලස්ස ඌව නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංගනායක හම්දු. ඔය ඒ වාගේ මානායක හම්දු. ඒගොල්ලෝ කිව්වා ওই නායකහරු අපි අඳුරනවා. නායකහරු සැලකිය යුතු නායක හම්දුරු කෙනෙක් මේ විදිහේ තනතුරු තියෙන ඉගෙන ගත්ත එක්කෙනෙක් ඒ වාගේ අයත් මෙහාට එනවා කියලා මෙහාට එනවා මේක වහාම නවත්තන්න ඕන නිකායවල ප්‍රධාන සංගනායක හම්දුරු මහානායක හම්දුරු මේක විශේෂයෙන් අවධාරණය යොමු කරලා නවත්තන්න ඕනයි නායක පදවි දැන් අපි මෙතන කියලා. ඉතින් මේවට අපි දෙන පිළිතුරු මොනවද කියලා තමයි මට දැනගන්න. දැන් මෙතෙන්ට ආපු ඕනෑම කෙනෙකුට පේනවා ඇහෙනවා අපි කියන හැම වචනයක්ම ඔබ සියලු දෙනා අහගත්තා. අපි කාට හෝ බැන්නද? අපි කිව්වේ මේ ධර්මය බුදුහාමුදුරන්ගේ ධර්මය යම් යම් ආකාරයකට යම් යම් මිනිස්සු අතීතේ වෙනස් කළා විකෘති කළා වැරදි කළා පරිවර්තනය කළා අර්ථ ධර්ම නිරුක්ති විකෘති කළා දේශනා කළ නිසා නිවන වැහුණා. මේක අපි ඒ විකෘතිය ප්‍රකෘති කළා කියා දුන්න හරිමග වෙන මොකක්වත් අපි කළේ. හැබැයි ඒගොල්ලන්ට අර විකෘතිය ඒගොල්ලන්ට රස දෙයක්. ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට හොඳයි. ඒක නිසා ඒගොල්ල කැමති නෑ මේ විකෘතිය ප්‍රකෘති තත්ත්වයට පත් කරනවට. ඒගොල්ල කැමති නෑ අර තියෙන දේ ඒ විදිහටම පවත්ව ගන්න තමයි ඒගොල්ල කැමති. බුදුහාමුදුරණමක් බුද්ධත්වයට පත් වෙන්න තියෙන දේ ඒ විදිහටම කියන්න නෙමේ. අර පුබ්බේ අනනුසුතේසු ධම්මේසු අලුත් මේක වෙන මාර්ගයක් නියම මාර්ගය නිවැරදි මාර්ගය මතු කළා කියාදෙන්. ඉතින් ඒක නිවැරදි මාර්ගය බුදුහාමුදුරෝ එදා කියන කොටත් ඔය විභජ්‍යවාදීන් අද කරනවා වගේ එදාත් පරිබ්‍රාජකයෝ තීර්ථකයෝ නිගන්ඨයෝ මහාන බමුණෝ බුදුහාමුදුරුවොත් එක්ක වාදයට ආවා. සත්‍යක වච්චකොත්ත වාදයට ආවා. බොහොම විශාල පිරිස. ඒ සත්‍යක වච්චකොත්ත කරපු වැඩිය තමයි අද විභජ්‍යවාදීන් කළේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ සත්‍යක වච්චකොත්තට වාද කරන්න ගියේ නැහැ. නමුත් වච්චකොත්ත ආවා වාද කරන්න පරාද වෙලා ගියා. ඒක නිසා අපි ඒවට ඒගොල්ලන්ට ඒකට එක කරන්න යන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. අපි අපේ වැඩේ මේ ධර්මය දෙන අයට අහන අයට විතරක් කියා දෙනවා. ඔය හැබැයි එකක් තියෙනවා මේ ඔය විභජ්‍යවාදී සම්භාෂණය නිසා බොහෝ මිනිසුන්ගේ ඇස් ඇරුණා. ඇස් ඇරුණා. ඔ බොහෝ මිනිස්සු තේරුම් ගත්තා මේ කරන්නේ වැරදි වැඩක් කියලා. ඒක නිසා තවදුරටත් මොලේ තියෙන මිනිස්සුන්ට යම් කිසි පොඩ්ඩක් හරි කලඳක් හරි
මේ හිතන්න පුළුවන් මිනිහෙකුට හිතන්න පුළුවන් ඒගොල්ලෝ කරපු වැඩේ විනාශයක් ඒගොල්ලන්ටයි විනාශ වෙන්නේ ඒගොල්ලෝ ශාප කළේ අපි ශාප කරන්නෙත් නැහැ කළෙත් නැහැ මොකක්වත් නැහැ ඌ කරගත්ත දේ ඌ කරගත්තාවේ මූ කරගත්ත දේ මූ කරගත්තාවේ කියලා අපි නිහඬව අපේ වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ සාධාරණද දැන් ඒගොල්ලේ කියාපැහැටියට මං හිතන්නේ මෙහෙ එන කිසිම කෙනෙක් අපාගත වෙයි කියලා සියලු දෙනාම නිවන් මාර්ගයට මාර්ගයේ පාදාගත් පිරිසක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මෙතෙන් දෙන්නේ සම්මා දිට්ඨිය ලබා ගත්ත අය, සම්මා දිට්ඨිය බොහෝ දුරට තියන අය. අර සියලු දෙනාම මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා තමයි මහාන වෙලා හිටියත්, ওই මොන තනතුරු මහාචාර්ය ආගෙන හිටියත් මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය කියලා තමයි මට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට මේ නිසා අයහපතක් වුණා, නරකක් වුණා, බාධාවක් වුණා, කරදරයක් වුණා කියලා අපි හිතන්නේ නැහැ. මෙහෙම එකක් තියෙනවා කියලා ප්‍රසිද්ධියක් ලැබුණා මේකෙන්. දැන් මේකයි වුණේ මේක ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා අපිට. ව්‍යංගයෙන් අපිට ප්‍රසිද්ධියක් ලැබුණා. අපිට ප්‍රසිද්ධියක් සහ යහපතක්. යහපතක්. මේ සියල්ල අපේ යහපතටමයි සිද්ධ වුණේ කියන එකයි අපිට. යහපතටමයි මේ එක සිද්ධ වුණේ. මේ විභජ්‍යවාදී සම්භාෂණයේ තිබෙත් මේ ධර්මයේ මතුවෙන්නමයි අපේ යහපත. අනේ ඒක තමයි. ඒකයි හිතන්න ඕනේ. නැතුව අපි මේ මිනිසුන්ට තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් එකට එක් කරන්නේ අන්න ඕනෙම නැහැ. ඔය කරගත්තා වේ ඕනෙ. සීම වචනයකින්වත් ඒගොල්ලන් අපි නිගා කරන්න ඕ නිගා කරන්න ඕනම නැහැ. ඒ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මම හිතනවා. ඒ සියලු දෙනාටම මේ ධර්ම අවබෝධය ලැබෙන්නට මේ සත්‍යක්‍රියාව උපකාර වේවා කියලා සත්‍යක්‍රියාවක් කරන එකයි හොඳයි. ඒ සත්‍යක්‍රියාවෙන් අපි සියලු දෙනාටම යහපතක්ම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මම තව ප්‍රශ්නයක් අහන්න අපේ ස්වාමීන් වහන්සේ වෙහෙසටපත් කරන්න නම් හැබැයි මේ තව එකක් නායක හඳුරන්නේ ප්‍රකාශ කරන්න ඕන. මොකද ওই විභජ්‍යවාදී සම්භාෂණයේදී කිව්වා ඔබ වහන්සේ ගැන සඳහන් කළා ඔබ වහන්සේව මහනුවර මල්වත්ත අස්කිරියට ගෙන්නලා මේකට තරවටුකලා මේ අවවාද කළා කියලා එහෙම කකුත් ප්‍රසිද්ධියේ කිව්වා. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. මම ගිහිල්ලා සමාව ගත්තෙත් නැහැ. මම සමාව ගන්න වැරද්දක් කරලත් නැහැ. එහෙම මට තරවටු කෙලෙත් නැහැ කිසි කෙනෙක්. ඒක සම්පූර්ණ බොරුවක්. එදා ඒ කවුරු හරි කියාපෙක් කෙනා කිව්වේ. එහෙම මම කියලා තියෙනවා. එහෙම ඕ මාත් අහගෙන හිටියා ඔබ. ඉතින් මට ඒ වෙලාවෙම කතා කරන්න හිතුණා. ඉතින් මං ඉතින් මොකටද අපි ඉක්මන් වෙන්න ඕන? ඔව් අපි ඉක්මන් වෙන්න ඕනේ නෑ. නමුත් කොහොමද අපි මේ මං කියන්න ඕන? එහෙම මම සමාව ගත්තෙත් නෑ. මට තරවටු කළෙත් නෑ. තාම මට කිසිම කෙනෙක් එහෙම අපි නිකායවල මහානායක හාමුදුරුවෝ වෙන කවුරුවත් මට එහෙම තර්ජනයක් කළෙත් නෑ. බැන්නෙත් නෑ. මං මගෙන් මෙවට නිදහසට කාරණා ඇහුවෙත් නෑ. හැබැයි මල්වතු මහා විහාරයේ මහානායක හාමුදුරුවෝ අපේ පළාතේ ඉන්නේ ඇමතිවරයාතේ පණිවිඩයක් ඉවලා තිනවා මේ නාගල විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ මේ විදිහේ දහමක් දේශනා කරනවා වැඩි එක වහාම නවත්තන්න කියලා එයාට කියලා තිනවා. ඒක තමයි ඔය කියන්නේ. එයා ඇවිල්ලා මට කිව්වා ඔබ වහන්සේ මේ විදිහේ මේ දේශ එයා ඒගොල්ලෝ දන්නවා පළාතේ දන්නවා මම මෙහෙම කකියනවා කියලා. ඉතින් ඒක නවත්තන්නේ කියලා මහානායක හාමුදුරුවෝ මට කිව්වා ගිය වෙලාවේ කියලා ඒ ඇමතිතුමා මට ප්‍රකාශ කළා. ඉතින් මම ඒකට උත්තරයක් දෙන්න ගියේ නැහැ නායක හාමුදුරුවෝ. දැන් මේ වෙලාවේ මේ දේශනා කරපු දේශනාව තුළින් මට පොඩ්ඩක් මේ විමසා ගන්න ඕන මේ අනිත්‍යාගේ ත්‍යාපස් සඳහා. දැන් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනිඤ්ඤාභිසංඛාර මේ වගේ නිවන් දකින්න බෑ කියලා මං හිතාගෙන ඉන්නේ. ඉතින් මේ තේරම මේ ලෞකික ලෝකේ නේ නිවන් දකින්න බැරුව විතරක් නෙමෙයි නිවන වැහෙනවා කියලයි පරිවිමංසන සූත්‍රයේ තියෙන්නේ. අන්න නිවන වැහෙනවා. ඉතින් ඒ හින්දා ඒවා පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් හොඳයි. අපුඤ්ඤාභි සංඛාර නිසා පස්පව් දසා කුසල් කරාම හතර අපායට.
පුඤ්ඤාවි සංඛාර කළාම දෙව් සැප රජ සැප කාම ලෝකවල අතරමං වෙනවා. ඔව් කාම ලෝකවල ද මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි. ඔව් ඒ වාගේ ගිහිල්ලා සැප විඳින්න ඉන්නවා ආයෙත් මුල් තැනට යනවා අපායට යනවා. ආනංජාවි සංඛාර ඒ වාගේ බ්‍රහ්මතල වල මාපත්‍ති ලබාගෙන බ්‍රහ්මතල ලෝක 20යි. ඔව් ඒ 20 අතරමං කරනවා ආයෙත් හිටපු තැනට එන්න පුළුවන්. එකෝ මනුස්ස ලෝකෙට නැත්නම් අපායට. ඉතින් ඕකයි ඒකේ ආනිසංස ආදීනව. ඒ නිසා ওই මේ සංඛාර මොනවද පුඤ්ඤා අபிසංඛාර උපදවා ගත්තොත් ඒවට විපාක ලැබෙනවා. හැබැයි නිවන් මාර්ගයේ වැහෙනවා. වැහෙනවා. ඒක තමයි අපි හොඳට තේරුම් ගන්න ඕන කරන්නේ. දැන් අපේ ওই සියලු භාවනා මධ්‍යස්ථාන වල ඕවිට මම ගියා. ඒ සියලු තැන්වල කරන්නේ ওই පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර ඕ තුනමයි කරන්නේ. ওই තුනමයි කරන්නේ බුද්ධ ආගම කියන්නේ. ඒකමයි අපි මේ පෙන්නා දෙන්නේ. ඉතින් මේක තමයි මේ මේකේ වෙනස. මේ පෙන්නා දෙන එකම ස්ථානේ. ඒ නිසා තමයි මම කිව්වේ මේ ලංකා පුරාත් රටවල් වලත් ඇවිදලා මම බැලුවා මේ භාවනාව ගැන නිවන් දකින්න පුළුවන් නිවැරදි මාර්ගය කොහෙද කියලා. ඇවිල්ලා මන් අතර වුණේ අපේ මීවන පළහනේ ශ්‍රී ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ළඟ කියලා මම ඒක පැහැදිලිව කිව්වා. ඒ පහුගිය දවසක ওই ප්‍රකාශයක් කළා. ඒක තමයි ওই විභජ්‍යවාදීන් එදා මතු කරලා ප්‍රකාශ කරලා බොහොම ඒක කියලා තමයි මට අර විදිහ දෝෂ ආරෝපණය කළේ. ඉතින් ඒවට සැලෙන්නේ නෑ මම. තවදුරටත් ධෛර්යමත් වෙනවා මේ අපේ ස්වාමීන් වහන්සේගේ මේ පරම්පාවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ ව්‍යාප්ත කිරීමට සහ ඒකේ යම්කිසි දිගුවක් වැඩි දියුණුවක් ඇති කරගන්න අපේ මොනවාරි වැඩපිළිවෙලක් අපි කරන්න ඕනයි කියලා මට හිතෙනවා. ඉතින් මේ සියලු දෙනාටම ඒ සඳහා යම්කිසි ප්‍රඥාව පහළ වේවා, ධෛර්යය ලැබේවා. අපි ඉදිරියේදී යම්කිසි සංවිධානයක් සංවිධාන වෙන්න ඕන. ওই වාගේ වටත් හොඳ ධර්මයෙන් අර්ථයෙන් ධර්මයෙන් පිළිතුරු දෙන්න. ඒ වාගේ අපිට මේ යමක් කියන අපි කියන දේවල් ප්‍රකාශ කරන්න channel එකක් නැහැ. දැන් ඒගොල්ලන් ওই සියලුම channel වලින් කියන්නේ අපිට බයින එක තමයි තියෙන්නේ. මේ ධර්මයට දෝෂ ආරෝපණය කියන එක තමයි කරන්නේ. ඉතින් අපිට ඒවට උත්තරයක් දී ගන්නත් වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ ධර්ම මාර්ගය කියා දෙන්න මේ අතරමං වෙනවනේ බොහෝ දෙනා අර වාගේ කිය. ඉතින් ඒවා ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක අපි වාදයක් නෙවෙයි. පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන channel එකකුත් තියෙනවා. ඒකට එතකොට මේ ජනතාව යොමු වෙයි. ඒකෙන් මේ නිවැරදි ධර්මය අහගෙන නිවැරදි මාර්ගයට එන්න අවස්ථාව සැලසී කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපේ ස්වාමීන් වහන්සේ මොනවා හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි කියලා මම ආරාධනාවක් කරනවා සීල දෙනාට දරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්න කීපයක් තියෙනවා පිටිපස්සේ. අනිච්ච සංඥා කියන එකේ එක තැනක තියෙනවා සංඥා අනිච්චා කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරනකොට නිච්ච බව ප්‍රහාණය වෙනවා. හිතේ තිබුණු නිච්ච බව හිතේ ඇති කරගන්න ඕන. මේ සංඥාව නිච්චසේ පවත්වන්න බෑ, කැමතිසේ පවත්වන්න බෑ. මට ඕන විදිහට පවත්ින එකක් නෙමෙයි. කාලය වේලාව ගත කරනකොට භ්‍රමණය වෙනකොට මේක නිච්ච නෑ අනිච්චා. එතකොට අපි අර ඊයේ මම කියපු අර උදාහරණේ අර ගෑනු ළමයාගේ පින්තූරේ ගත්තාට පස්සේ ඒක නිච්ච වුණා. හැබැයි අර ගෑනු ළමයාගේ ඇත්ත වශයෙන්ම ගෑනු ළමයා අනිච්ච විපරිණාමයට පත් වෙනවා. මේ අනිච්ච දුක්ඛානත්ත තුනේ එකතු වල විපරිණාමයට පත් වෙනවා. දැන් නිච්ච සුඛාත්ත කියන්නේ විපරිණාමය නෙවෙයි අවිපරිණාමය. අවිපරිණාමය විපරිණාමයට වෙන්නේ නැහැ කියන එකයි හිතෙන්නේ. දැන් ඔය දරුවා යමක් ප්‍රියමනාපසේ තණ්හාවෙන් කැමතිසේ එකතු කරගන්නවා නම් අල්ලගන්නවා නම්
ඒක අල්ලගන්නේ ඒ විදියට ඒ ස්වරූපයෙන් ඒ ආකාරයෙන් හැමදාම පවත්ත ගන්න නවත්ත ගන්න පුළුවන්. ඒක තමයි නිච්ච. ඒක තමයි සුඛ. ඒක තමයි අත්. ඒ තුනේ එකතුව තමයි අර නිච්ච සුඛ අත්. ඒක එහෙම නැත්නම් අල්ලගන්න. ඒක බැරි වෙලාවත් අනිච්චම් බව අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම විපරිණාමයට පත් වෙන බව තේරුම් ගත්තා නම් ඒක ඒක කෙරෙහි තණ්හාවක් උපාදානයක් තියෙනවා. ඒක අල්ල ගන්නවද? නෑ. ඒකට ඇලෙනවද? නෑ. ඒක මට කළා අයිටි කරගන්නවද? නෑ. එතකොට ඔය අයිටි කරගන්නේ මොකද? යමක් දෙයක් තැනක් අවස්ථාවක් ධර්මතාවක් පංචස්කන්ධයේම ඒක නිච්චසේ සුඛසේ අත්තසේ දකින්න නිසා. ඒ මිසක් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙම නෙමෙයි. දැන් ඕක ඔය අනිච්ච නිච්ච අනිච්ච දුක්ඛ සුඛ අත්ත අනත්ත එහෙම නැත්නම් අත්ත විපරිණාම තුනම සිංහලට පරිවර්තනය කරනකොට අර අනිච්ච දුක්ඛ අනත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වා. නිච්ච සුඛ අත්ත නිට්ටයයි සුඛයි ආත්මයි කිව්වා. එතකොට ඔය නිට්ටයයි සුඛයි ආත්මයි කියන එකේ තියෙනවද ඔය අර්ථයක්? නෑ. දැන් මෙතන දැන් අපි බලමු අදහවස හයට ඉරබහින එක නිට්ටයයි. ඒක හරි. ඒක අපිට වෙනස් කරන්න බෑ. අපේ හිතේ තරහක් ආවිලා ඒක නිච්ච වෙලා තියෙනවනම් අපේ කැමැත්තට ඒක ඒ තරහ ඒ පුද්ගලයා තරහයි. අපි මේකේ අනිත්‍ය අනුපස්සනා කරනකොට අපේ අර තරහ අයින් වෙනවද නැද්ද? අපි මෛත්‍රී කරනකොට අර අනිත්‍ය අනුපස්සනා වෙනවා, නිච්ච සංඥාව පජහටි වෙනවා. අර ඉරබහන එක නවත්තන්න බෑ අපිට භාවනා කළා. නමුත් මේ හිතේ තිබුණු තරහ මෙත් අනුසතිය වඩලා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මෝ වඩලා අයින් කරන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ සංඥා කියලා කියන්නේ මගේ හිතේ තියෙන දේ. තමන්ගේ සිතට එන දේවල් සංඥා සියලු දේ. චක්කු සංඥා, සෝත සංඥා, ගාන සංඥා, ජීවා සංඥා, කාය සංඥා, ඒ වගේ අනිත් පැත්තට රූප සංඥා, ශබ්ද සංඥා, ගාන සංඥා, ගන්ධ සංඥා 12ක් තියෙනවා. අජ්ජත්තික සංඥා 6යි, බයිද්ද සංඥා 6යි. එතකොට ස්වාමීන් වහන්සේ රූපං කියන එකේ රූප සංඥා කියන එකේ වෙනස මොකද්ද? රූප සංඥා ලැබමින් ක්‍රියාත්මක වෙමින් පවතින රූපං ච කිව්වොත්. රූපං කිව්වොත්. එතකොට දැන් මම අර ස්වාමීන් වහන්සේගේ උදාහරණයම දැන් පිරිමියෙක් කෙනා දකිනවා ගෑනුවෙක් කෙනාව. ඊට පස්සේ ටක් චෙක් ගාලා ෆොටෝ එකක් ගන්නවා. ඔව්. එතකොට ඒ ෆොටෝ එක ඒ වෙලාවේ ගන්න එක තමයි රූපං කියන්නේ. ඊට පස්සේ මතක තියාගෙන ඉන්න එක තමයි සංඥාව, රූප සංඥාව. ඔව්. රූප සංඥාව දැන් ඒක නිච්ච වුණා. ආ තේරුණාද? ඒක නිච්ච වුණාම ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ රූපේ ඒ ගත්ත ස්වරූපෙන් ස්වභාවයෙන් කවදා හරි හිතේ ඇතුලේ මතක සටහනක් ඇතුළේ නිච්චසේ සුඛසේ අත්තසේ පවතිනවා. ඒක ඕන වෙලාවක ගන්න පුළුවන්, එළියට බලන්න පුළුවන්, දාන්න පුළුවන් ආය. ඒකයි වැඩි. එතකොට මේ අර ආදීනව සංඥා කියන එක බුදුහාමුදුරුවෝ එතන එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ, පැහැදලා කරලා තියෙන්නේ ලෙඩ විදිහටනේ. එක එක හැදෙන්න පුළුවන් ලෙඩ ලෙඩ වලට මුල් වෙන්නේ ආදීනව නොදැන ඒකට ආස්වාදයක්. අර ප්‍රිය දෙයට ආස්වාදයෙන් ඇලෙනවා, අප්‍රිය දෙයට ආස්වාදයෙන් ගැටෙනවා. එතකොට ඒ ආදීනව තමයි ඔය ලෙඩ රෝගය 108. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම දෙයකට ඇලෙනවා නම් මම ඒකේ දැන් ඒකේ ආදීනව දැක්කද මට හැදෙන ලෙඩ ආදීනව නෙමෙයි. නෑ ලෙඩ ඒකෙන් දැන් ප්‍රිය මනාප දෙයට අන්තවාදී අන්තගාමී ලෙස ඇලෙනවා නම් සෙම කෝප වෙනවා. තේරුණාද? අප්‍රිය දෙයකට අන්තවාදී අන්තගාමී ලෙස ගැටෙනවා නම් පිට කෝප වෙනවා. දැන් මේ සෙම හෝ පිට හෝ දෙකෙන් එකක් හෝ වාතය හෝ කෝප වුණාම එකක් විතරක්ද කෝප වෙන්නේ, දෙකමද, තුනමද? තුනම. තුන් දොස් කිපෙනවා. එතකොට ඔබට තරහක් ආවොත් වාපිච්චෙන් තුනම කෝප වෙනවද නැද්ද? ඔබ මෝහෙන් වැරදිසේ මානයෙන් කටයුතු කළොත් තුන් දොස් කිපෙනවද නැද්ද? කිපෙනවා. වෙනස් වෙනවා. කිපෙනව නෙවෙයි වෙනස් වෙනවා, විෂම වෙනවා. ලෙඩ රෝගවලට හේතුව තුන් දොස් විෂම වීම, තුන් දොස් කෝප වීම, තුන් දොස් කිපීම, තුන් දොස් වල වෙනසක් ඇතිවීම. මේක මේ තුනම කිව්වේ දොස් කියලා. තුන් දොස් කියලායි කිව්වේ. දොස් කියන වචනේ කියන්න මේ හේතුනේ ඒකයි. දෝෂයක්. දෝෂයක්. දෝෂවලට මුල නිසායි දොස් කිව්වේ.
එතකොට මේ පහන සංඥා කියන එක පැහැදිලි කරනකොට තියෙනවා නාදි වාසේති විනෝදේති ක්යන්ති කරෝති අනාභවං. ඒ වචන ටිකේ පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්. ඒක අර අපි ඉවස නාදි වාසේති කියන්නේ ඉවසලා විමසලා පජහති ප්‍රහාණය කරන්න ඕන, අස් කරන්න ඕන, අයින් කරන්න. පජහති පහනාති පස්සුති අයින් කරන්න ඕන. නාදි වාසේති පජහති විනෝදේති. ඒකෙන් අපි ඒක ආස්වාදයක් ලබන එකෙන් මිදෙන්න ඕන. විනෝදේති ව්‍යන්ති කරෝති. ඒක හිතේ දිගටම පවත්වාගෙන යන්න හොඳ නැහැ. චන්තේතනා පවත්වන්න ඕන. ඒක මිදී නිදහස් වෙන්න ඕන. අනභාවං ගමේති ඊට විරුද්ධ වූ අර සවිතක්ක සවිචාර පවත්වන්න ඕන. දැන් කාම විතක්ක විචාරාම සවිතක්ක සවිචාර පවත්වනකොට ඕක හරියනවා. එතකොට අර අපි අසුභානුත්‍රතිය වඩනකොටත් ඕක හරියනවා. විරාග සංඥා කියන එක පොඩ්ඩක් තව පැහැදිලි කරන්න. රාගයෙන් වෙන්වීම. එතකොට රාග. එතකොට ස්වාමීන් වහන්සේ අසුභ සංඥා එකයි විරාග සංඥා එකයි අසුභ සංඥාවයි විරාග සංඥාවයි දෙකම එක ක්‍රියාව තමයි. නමුත් විරාග සංඥා බලවත් අසුභය නිසා විරාගය ඇති වෙනවා. අසුභය නිසා විරාගය. අසුභය අනුපස්සනා කරනකොට සුභ සංඥාව අයින් වුණාම විරාග සංඥාව වැඩිලා රාගය අයින් වෙනවා. අන්තිම ප්‍රශ්නේ ආනපාන සති ඒක පැහැදිලි කරලා දෙනකොට එක තැනක තියෙනවා විමෝචයං චිත්තං කියලා. විමෝචයං චිත්තං. මෝචය කියන්නේ මොකද්ද? මිදී නිදහස වීම. වෙන් බැරදි දෙයින් වෙන් වියා මිදී නිදහස විමෝචයං චිත්තං. ප්‍රමෝදයං චිත්තං. ඒක පැහැදීම. හිතේ පිරිසිදු වීමේ පියවර හතරක් තමයි ඕක. විමෝචන චිත්තං ප්‍රමෝදයන් චිත්තං ඔය තියෙන ඔක්කොම. ඔබ වහන්සේත් නිරෝගී සුව. ගෞරවණීය අරිහතුන් වහන්සේ මට කුසල මූල පටිච්චසම්පාදේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න දෙන්න. කුසල මූල පටිච්චසම්පාදේ ඒ සිදුවෙන ක්‍රියාවලිය පොඩක් පැහැදිලි නැති. කුසල මූල පටිච්චසමුප්පාදේදී සිදුවෙන ක්‍රියාවලිය දැනගන්න අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේදී සිදුවෙන ක්‍රියාවලියක් දැනගන්න ඕන. නැතුව බෑ. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේදී සිදුවෙන්නේ හිතේ කිලුටු බව අවස්ථා නමයකදී වඩා වර්ධනය වෙනවා. තේරුණාද? අවිද්‍යා පත්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන සම්බවන්. නමේදිම වෙන්නේ කිලුටු කෙලස් ගති හිත කිලුටු වෙන එක වඩා වර්ධනය වෙනවා පියවර 9කදී. අවස්ථා 9කදී. කුසල මූල පටිච්ච සමුප්පාදයේදී වෙන්නේ ඒ අවස්ථා 9ෙදිම කිලුටු වෙන්නට ආපු හිත පිරිසිදු වෙනවා. දැන් තේරුණාද? එතකොට කුසල මූල පටිච්ච සමුප්පාදයේදී වෙන්නේ කුණු මුල් තුන කෙලස් මුල් තුන පියවර 9කින් උදුරා දානවා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ විග්‍රහ කළේ හිත පියවර 9කින් කිලුටු වෙනවා. කිලුටු වුණාම ඒ කිලුටු වීමේ ප්‍රතිඵලය තමයි ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. පිරිසිදු වීමේ ප්‍රතිඵලය තමයි ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති. ධර්මතාවෙන් සං නිරෝධ වෙනවා. සංවලින් මිදී නිදහස් වෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් මිදී නිදහස් වෙනවා. අරිහතුන් වහන්සේ එතකොට මේ මම අහලා තියෙනවා අවිද්‍යා මූල පටිච්චසම්පාදේ නව ආකාරයේ කොතනින් හරි අපිට දැනුණොත් නමේ කොතනකින් හෝ එක තැනකින් කැඩුවොත් නමේම කැඩෙනවා. ඒක ඒ කියන්නේ භව හැදෙන උපාදාන වෙන්න කලින් භව නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ තණ්හා නිරෝධෝ භව නිරෝධෝ පස්ස නිරෝධෝ භව නිරෝධෝ නාම රූප නිරෝධෝ භව නිරෝධෝ සලආයතන නිරෝධෝ භව නිරෝධෝ සංඛාර නිරෝධෝ භව නිරෝධෝ විඥාන නිරෝධෝ භව නිරෝධෝ නාම රූප නිරෝධෝ භව නිරෝධෝ අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ. භව තමයි නිරෝධ වෙන්නේ. භව කියන්නේ බීජ, කර්ම බීජ, රෝධ කර්ම බීජ උපදින්නේ.
එතකොට මේ අරහතුන් වහන්සේ අර දැන් අරහතුන් වහන්සේ කෙනෙකුට ක්‍රියාසිතක් පවතිනවා කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳ. එතකොට රූප පංචස්කන්ධය පිළිබඳව පරිහරණය කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්, උපාදානයක් නැහැ. උපාදානයක් ඇති වෙන්න නම් සංකාර සිතක් ඇති වෙන්න ඕන, සංචේතනා කරන්න ඕන, සම්පස්ස වෙන්න ඕන, සංකාර කරලා සමුදේ බිහි වෙනවා. ඉතින් එකක් නෑ අරහතුන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤායේ පස්සුති යථා භූත ඥාණයෙන් පසක් කොට දැකගෙන අතනි බින්දති දුක්ඛේ. සංඛාරයක් එන මොහොතේම එතනදිම ඒක අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මන් නිබ්බින්දති තත්ත නිබ්බිදා කරනවා. ඒ අනුව හිත කිලුඩු වෙන්නේ, හිතේ කර්ම බීජ උපදින්නේ, ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ කියන්නේ සංඛාර අවස්ථාවේදීම මේ ඒක විසංඛාර ඒකනි. ඊයේ තචක්ක සූත්‍රයේ කිව්වේ මොකද? අර කිව්වේ න අභිනන්දති න අභිවදති න අජ්ජෝ සායතිත්තේ න අනුසේති. ඒකම තමයි ඔය කිව්වේ. මේ තව එක ප්‍රශ්නයක් තියෙනවා අරිහතුන් වහන්සේ. දැන් අපි මේ කරපු ගිරිමානන්ද සූත්‍රයේ විරාග සංඥා කියන කොටේ නිරෝධ සංඥා කියන කොටසේදී කියුණා අර සමත විපස්සනා. ඔව් දෙකම තියෙනවා. මට ඒක පැහැදිලි මදි. යන් යදිදන් සබ්බ සංකාර සමතෝ එක කොටසක්. සමතය යදිදන් කිව්වේ හිතට එන එන මොහොතේ එන එන සංකාරය එතෙන්දිම ඒතං සන්තං ඒතං පනීතං යදිදන් සබ්බ සංකාර සමුතු. කොතෙන්දිද නැති කරන්න ඕන? එන තැනදිම, උපදින තැනදිම. උපදින තැනදිම සංකාරය දැනගෙන ඒක එතෙන්දි සමතයටපත් කරන්න ඕන. සමතයටපත් කරන්න පුළුවන් රාගී සංකාරයක් නම් අසුභානුස්සතිය වඩලා, ද්වේෂ සංකාරයක් නම් මෙත්තානුස්සතිය වඩලා. ඊට පස්සේ සබ්බූපදි පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වල නිබ්බිදාය විරාගන්නේ. ඒක වැඩුවාම යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒ කියන්නේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් මේක පෙළ ගැස්මක්ද තියෙන්නේ? නෑ, මේක ක්‍රියාවලියක් සම්බන්ධයෙන් භාවිතය. ක්‍රියා පෙළ ගැස්මක් නෙමෙයි භාවිතය. දෙවිදියකට යුගනද්ද භාවිතා කරන්න ඕන. සමතයටපත් කරගන්න ඕනේ මෙත්තානුසතියෙන්, අසුභානුසතියෙන්, බුද්ධානුසතියෙන්, මරණානුසතියෙන් උදිරලාන ඕන, කපලාන ඕන. සංඥාව පිළිබඳ අනිච්ච අනත්ත මෙනෙහි කරන්න අනිච්ච අනත්ත මෙනෙහි කරන්න ඕන අනිවාර්යයෙන්. විපරිණාමයේ මෙනෙහි කරන්න ඕන අනිවාර්යයෙන්. එතකොට තමයි ඒක කැපෙන්නේ, නිබ්බිදා වෙන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. අවසරයි බුදු පියාණනි. අස්මිමානය තුලින්ම නේද ගොඩ නැගෙන්නේ උච්චමාන, සේයමාන, හීනමාන, ධනමාන? අස්මිමානය තමයි සියලු මාන 20ටම මුල වෙන්නේ. අස්මිමානය අස්මිමානය තමයි මුලම දේ. අස්මිමානය හැබැයි කැපෙන්නේ එහෙම බුදු පියාණනි කොයි වෙලාවේද? යෝනිසෝ සෝදාපන්න ඵලයේදී අස්මිමානය කැපෙනවද? නෑ නෑ. සකදාගාමි නෑ? නෑ. අනාගාමි නෑ. එහෙනම් කොයි වෙලාවේද? අරහත් මග අරහත් ඵලයටපත් වෙන මොහොතේ අස්මිමානය කැපෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මේ බුදු පියාණනි. මේ විනය දර ධම්ම දර කිව්වහම එතන තියෙන අර මහසාංගික තේරවාද පිළිබඳව ප්‍රශ්නයක් නේද බුදු පියාණනි එතන? නෑ, විනය දර කියන්නේ ණය විනයට බහා ගලපා ණයෙන් බේරීම. ධර්ම ධර්ම කිව්වේ හේතුඵල ධහමට බහා ගලපා බලා හේතුවෙන් මිදී නිදහස් වීම. දෙකම එකම තැනක ඒක නෑ. ඒක හේතුවෙන් මිදී නිදහස් වීමයි ණයෙන් මිදී නිදහස් වීමයි දෙකයි. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ වාසිතබ්බෝ. ආ එමයි බුදු පියාණනි. ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. අවසරයි අරිහත් බුදු පියාණනි. මේ මට දැනගන්න ඕන මේ රාග දේශ මොහ ඇතිවිච්ච වෙලාවට විතරද මෙත්තානුසතිය වඩන්න ඕන? ඈ ඈ ආයි කියන්නේ කොහොඳට ප්‍රශ්නේ? රාගයක් දේශයක් මොහයක් ඇති වුණා කියලා. රාගයක් ඇති වුණාම මොකද්ද වඩන කර්මස්ථාන තුන? හොඳට අහගන්න අනිකයත්. රාගයක් ඇති වුණාම රාගී සිතක්, ප්‍රිය දෙයට ඇලෙන සිතක්, තණ්හාවක් ඇති වුණාම මොකද්ද වඩන්න ඕන සිත? මෙත්තානුසතිය. මෙත්තානුසතිය නෑ, කිසිසේත්ම මෙත්තානුසතිය වඩන්නේ නෑ රාගයක් ඇති වුණාම.
අර රාගය කියන්නේ සුබදේ සුන්දරදේ. එතකොට වඩන්නේ අසුභානුස්සතියත් අසුභානුස්සතියෙන් තමයි අදිදන් සබ්බ සංඛාර සමුතේට පත් කරන්නේ. ඊට පස්සේ මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කරනවා. එතකොට හිතට ප්‍රියදේට ඇලෙන රාගයක් ආවම අසුභානුස්සතියෙන් සමතේටපත් කළා මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් කපන්න ඕන. හිතට තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් ආවම අසුභානුස්සතිය වැඩලා හරියන්නේ නැහැ. මොකද්ද වඩන්න ඕන? මෙත්තානුස්සතිය වඩලා හිත සමතේටපත් කරගෙන මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් කපන්න ඕන. මෝහයක් ආවහම මේ දෙකම නැතුව මරණානුස්සති බුද්ධානුස්සති වඩලා විපරිණාමය. මොකද්ද වඩන්න ඕන? විපරිණාම ධම්ම. විපරිණාමය මෙනෙහි කළා. විපරිණාමය අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් මෙනෙහි කළ ගමන්ම මෝහය නැති වෙනවා. මට දැනගන්න ඕන අලියතුන් වහන්සේ මේ නිතරම දැන් යනකොට එනකොට කනකොට බොනකොට ඒ හැම වෙලාවෙම මෙත්තානි ඔය ඕනම වෙලාවක ප්‍රිය දෙයට ඇලෙන්න පුළුවන් අප්‍රිය දෙයට ගැටෙන්න පුළුවන් ප්‍රියා ප්‍රියා අතර මෝහයෙන් මනින්න පුළුවන් ඒ හැම වෙලාවකම මෙත්තානුසතිය ඒ හැම වෙලාවෙකම මං කිව්වේකනේ මෙත්තානුසතියින් මේ වඩන්න ඕන දැන් ප්‍රිය දෙයට ඇලෙනවා නම් අසුභානුසතිය මරණානුසතිය ගැටෙනවා නම් මෙත්තානුසතිය මරණානුසතිය දෙතෙන්දි කර්මස්ථානය නිවැරදිව තෝරා ගන්න තමන් අවශ්‍යයි. දැන් තු කායින්වත් අහන්න බෑ දැන් මෙන්න මට මගේ හිතට මෙහෙම එකක් ආවා මං වඩන්නේ මරණානුසතියද බුද්ධානුසතියද මෙත්තානුසතිය කායින්වත් අහන්න බෑ දැන් තමන් හොඳට මේක ඉගෙන ගන්න ඕනේ. මේ ඉගෙන ගත්ත දේ තමන් ප්‍රැක්ටිස් කරනකොට භාවිත කරනකොට ඒක තමන්ට පුරුදු වෙනවා. ඒ පුරුද්ද ඉබේටම හරියනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ කර්මස්ථාන හතර වඩන හැටි තමන් ඕන තේරුම් ගන්න. තමන්ට තරහක් එනකොටම අසුභානුසතිය අරගෙන හරියන්නේ නැහැ. මරණානුසතිය අරගෙන හරියන්නේ නැත්නම් බුද්ධානුසතිය වඩලා හරියන්නේ නැහැ. තරහක් එනකොටම මෙත්තානුසතිය වඩලා සමතේටපත් කරගෙන මරණානුසතියෙන් තමයි තරහ දැන් තරහ මේ කොහෙද තිබිලා දාවි? තමන්ගේ හිතේ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා මේ නිච්ච සුඛාත් අයින් කරන්න තමයි අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං මරණානුස්සතිය වඩලා නිච්ච සුඛාත් කපනවා. ඒ අනුව බුද්ධානුස්සතිය වැඩෙනවා නිබ්බිදාය විරාගය නිරෝධය ඒක කැපිලා යනවා. ගෞරවනීය රහතුන් වහන්සේ ආදීනව සංඥා පැහැදිලි කරපු තැන අරියතුන් වහන්සේ තියෙනවා බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ කියලා. ඔව් ඒක ඇත්ත. ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. බහු තමයි සියලු ලෙඩේ 108ක් ලෙඩ තමයි බහු දුක්ඛෝ අයං ආදීනෝ. බහු කියන්නේ 108ක් වූ ලෙඩ රෝග තමයි අර රාග දේශ මොහ විපරි විෂම වීම නිසා බහු දුක්ඛෝ අයං බහු ආදීනෝ. ආදීනෝ තමයි ලෙඩ රෝග 100 ඔක්කොටම. ආදීනෝ ගැන තමන්ට උරුම වන දේ ඔබ වහන්සේට දීර්ඝායුෂය අවසරයි. ගරු අරියතුන් වහන්ස මේ මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සැරේ වැඩසටහනට එන්නට කලින් තිබුණ දෙයක්. මේ මම සම්මතේ මෙහෙට ඇවිල්ලා ගොඩ කාලයක් ධර්මය ශ්‍රවණය කරා. කිංචි සූත්‍රය ඇහුවට පස්සේ මට ගොඩාක්ම ඇත්තටම මම කරන්නේ මොනවද කියලා එලා මට අවබෝධ වුණා. මේ දැන් මට ටික කාලයක ඉඳන් අර සම්මතේ ධර්මදේශනා වලට ආරාධනා කරනවා. වෙනදට නම් ගාථාවක් මේ බලල වේලා ධර්මය දේශනා කරනවා. පන්සල් වල ස්වාමීන් වහන්සේලා කියනවා පැයක දේශනාව පැය 3ක් විතර දේශනා කරනවා කියලා කියනවා. මේ මට දැන් මේ බොහොම කාලයක ඉඳන් ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනා වලට බොහොම ආරාධනා ලැබෙනවා. හැබැයි ධර්මදේශනාව ආරාධනා ලැබිලා ආරාධනාවට ගිහිල්ලා එයාලා හදලා තියෙන ඒ ධර්මාසනේ ඉඳගත්තට පස්සේ මගේ ඇඟ නිකන් දැවෙනවා පිච්චෙනවා වගේ. මට එයාලට ඒක කියන්න තේරෙන්නේත් නැහැ. මේ මට ධර්මය දේශනා කරන්න අර වෙනද එන ධර්මය ඉන්නෙත් නැහැ. මේක දේශනා කරන්න මට තේරෙන්නේත් නැහැ. ඒක ඒගොල්ලන්ට කියන්න එක වචනයක්වත් කිව්වොත් එතන ඒගොල්ලන් යම් පාප කර්මයක් සිද්ධ කරගනී කියලා හිතනවා.
හැබැයි ධර්ම දේශනාව මම කොහොම හරි සිද්ධ කරනවා. දැන් වෙනද වගේ නෙමෙයි මට දැන් මේ සැරේ දැන් මේ ටික කාලයකින් දැන් ධර්ම දේශනාව වලට යනකොට මොනවා හරි කටුසටන සටහන් කිහිපයක්ම ගහගෙන යන්න හිතෙනවා, ගහගෙන යනවා. හැබැයි ඒකක්වත් බැලෙන්නෙත් නැහැ, බලන්නත් බෑ. මම ඒ ආසනේ ඉඳගත්තාම මට කියන්න තේරෙන්නේ නැති දේවල් සිද්ධ වෙනවා. හැබැයි ධර්ම දේශනාව අවසන් වෙලා ඒගොල්ල එයාල පූජකන පිරිකර එහෙම ළඟට එනකොටත් මාව නිකන් මහා මුතු තත්ත්වයකටපත් වෙනවා. ඒ එහෙම වෙලා ආරාමයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මට වැඩ ඉන්න බෑ, මට ඒක කාටවත් කියා ගන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියලා වෙලා මටම තේරෙනවා. මම මමතුලින්ම දැකගත්තා මේක මගේ ඇතුළෙම තියෙන රාග දේශ මොහ කියලා දැනගත්තා. ඒක අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි, මේ ධර්මය ශ්‍රවණය කරන්න ආවට පස්සේ මට ධර්මය අවබෝධ වුණා. ඊට පස්සේ අර කථිකාචාර්යතුමියගේ ධර්ම දේශනාවක් ඒ දේශනා කිහිපයක්ම මම ශ්‍රවණය කරා. එතනින් දේශනා කරන කෙනෙකුට තේරුණා අපි තුලම තියෙන දෙයක් කියලා. ඒක මට තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ මොකද්ද වෙන්නේ. ඒක විපරිණාමය තමයි, විපරිණාමය තේරුම් ගන්න ඕන. ඔය මොකද්ද හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ වැරදි පැත්තට හෝ හරි පැත්තට හෝ තමන්ගේ හිතත් විපරිණාමයට පත් වෙනවා. සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. විපරිණාමය තේරුම් ගත්තාම දැන් විපරිණාමය කියන්නේ අර උදයංගම අත්තංගම අස්සාද ආදීනව නිසරණ පහ. ඒක තේරුම් ගත්තාම ඒක යථාභූතම් පජානාතිනම් ඕවත් ඉවසන්න පුළුවන්. ඕ ඇනුත් ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, නිබ්බිදා වෙනවා. ඇලෙන්නේ නැහැ, විරාගාමිනවා, රවුම් ගන්න නිරෝධා වෙනවා. ඒක උපාදානයෙන් නවතිනවා සබ්බූපදි පටිනිස්සක්. ඉතින් ඒක නිසා මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් ඔය සියලු තැන් වලට ගැලපෙනවා. ඉතින් ඒක නිසා ඔය සියලු දේ විපරිණාමය තමයි. විපරිණාමය මෙනෙහි කළාම ඔය ඕන එකකින්ම මිදෙන්න, නිදහස් වෙන්න පුළුවන්, නිබිඩා වෙන්න පුළුවන්. ඒකයි කරන්න ඕන. ඒ හැම තැනකදීම මේකත් නිච්චසේ පවත්වන්න බෑ. මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම. ඔය ධර්ම දේශනාව වුණත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන්ම තමයි ඔය ඕක වෙන්නේ. ඒක තේරුම් ගන්න. ඒක වෙනෙහි කරන්න අනුපස්සනා කරන්න. හැබැයි අර වැරදි දෙයක් කියන්න යන්න එපා. හරි දෙය කියන්න පුළුවන් තරම් මිනිසුන්ට සරල විදිහට හරි දෙය මේ කෙලෙස් අයින් කරන හැටි කියා දෙන්න එච්චරයි ඇති. හොඳයි. එතකොට ස්වාමීන් වහන්සේ මම ණයවීමක් වගේ එතන වෙන ණය වෙනවා. වැරදි දෙය කිව්වොත්, වැරදි දෙය කළොත්, වැරදි දෙයක් ඉගැන්නුවොත් වැරදි ආකාරයට ඒගොල්ලන්ට පිළිවෙතක් වැරදි පිළිවෙතක් කිව්වොත් අර විභජ්‍යවාදීන් ණය වෙලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගාන ගෙවන්න බැරි. කෝටි 30 ගෙවලා හරියන්නේ නැහැ දැන්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරා. ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ලංගල කියන්න. ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අනිකුත් පූජනීය වූ සෑම දෙනාට මම නමස්කාර කරමි. ඒ වගේම මේ මෙහෙණින් වහන්සේ කිව්වට පස්සේ තමයි මටත් කියන්න හිතුනේ. මටත් ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. ඉස්සර තිබුණ දැනුම ගාක් මේ දුර්වල වෙලා තියෙනවා. සිතත් නිතරම ඔළුවෙත් කල්පනා මඩිගති වගේ ඇති වුණා. ඊට පස්සේ තමයි මම මෙතෙන්ට ආවේ. දැන් හුඟ දවසකින්නම් තියෙනවා. හොඳට දේවල් කරගෙන ගියා, පොඩි පූජාවල් තියාගෙන. ඔයගේ සුළු සුළු බණ වගේ ජාති කිව්වා. ඒ දැන් ඔක්කොම නිකන් මොනවා වුණාද කියන මටවත් තේරෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඔව් ඒක ඇත්ත. දැන් මෙත් ඉස්සෙල්ලා පූජා තිබ්බා, බෝධි පූජා තිබ්බා, ප්‍රාර්ථනා කරන්න ඉගැන්නුවා, යද්දා වැන්දා පිදුවා, ඒවා කළේ. දැන් යැදින් කරන්නේ ඔය නමුත් ඒවත් කරලා තියෙනවා, ප්‍රාර්ථනා කරානේ. ඔව් ඉතින් දැන් තේරෙනවා ඒවා වැඩක් නැති, හරයක් නැති, අර්ථයක් නැති දේවල් කියලා. ඒවා උපාදානයට හේතු වෙනවා. ඒත් ඒ වගේ ඈ ඔයල කරදරකම් කටළු වලට කියවා. ඒ කරදරකම් කටළු ඔක්කොම එන්නේ ඒ වගේ නිසා. ඉතින් ඒ නිසා ඒවෙන් මිදිලා ඒවත් ඉතින් දැන් අත් වශයෙන්ම අර භක්තිමත් බෞද්ධයන්ට ඉතින් ඔය යම් ආකාරයකට ඉතින් බැඳුම් පිදුම් යැදුම් පැතුම් බෝධි පූජා හරවා මේවා ඕනේ. හැබැයි බෝධි පූජාව දැන් සිල්මෑණියන්ට පුළුවන් නිවැරදි බෝධි පූජාවක් කරන්න කියලා දෙන්න. තේරුණාද? බෝධි පූජා කිරීම නවත්තන්න ඕනේ. ළමයින්ට සුළු සුළු දේවල් වලට ඒව කෙරුවහන් ඒවා බෝධි පූජා තිබ්බා. දැන් බෝධි පූජා තිබ්බේ මෙතෙක් කල් සිල්මෑණියෝ ඉල්ලන්න
ළමයින් විභාගයෙන් පාස් කරලා දෙන්න කියලා ඉල්ලනවා. ලෙඩ්ඩුන්ට හොඳ කරලා දෙන්න කියලා ඉල්ලනවා. දැන් මීට පස්සේ බෝධි පූජා තියෙනකොට ඉල්ලන්න ප්‍රාර්ථනා කරන්න යදින්න නෙමේ කරන්න ඕන. මේ හිතේ තියෙන කෙලෙස් අයින් කරන්න, නික්ලේශී සිතක් ඇති කර. බුදුහාමුදුරුවෝ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ බෝධිය ගාව දිකලේ මොකද හිතේ තිබුණ කෙලෙස් ඔක්කොම බහා තබල නික්ලේශී සිතක් ඇති කරගත්තා. අපිටත් මේ බෝධීන් වහන්සේ ගාවට ආවහම මේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් විනාඩි 3කට 4කට ඇති කරගන්න පුළුවන්. එහෙම ඇති කරගෙන අපිට පුළුවන් මුළු විශ්වයටම, සියලු සත්වයන්ට, ප්‍රාණීන්ට, දෙවියන්ට, භූතයන්ට යහපතක් වේවා, සෙතක් වේවා, ශාන්තියක් වේවා, සුවපත් වේවා කියලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වඩලා සත්‍යක්‍රියාවක් කරලා සුදු කිරණ ශක්තියක් පතුරවන්න. ඒ සුදු කිරණ ශක්තිය පැතිරීමේ සත්‍යක්‍රියා බලයක්. ඒක සත්‍යක්‍රියාවක්. ඒ සත්‍යක්‍රියා බලෙන් අර ළමයාගේ විභාගේ පාස් වෙන්න, අර ලෙඩාව හොඳ වෙන්න, ඒ සත්‍යක්‍රියා බලෙන් ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියලා කියන්න පුළුවන්. ඒ සත්‍යක්‍රියා බලෙන් යහපතක් වේවා. හැබැයි ඉස්සෙල්ලා බෝධියෙන් ඉල්ලන්න හොඳ නැහැ. යාඥා කරන්න, ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. ඒ බෝධිය ගාවට ගිහිල්ලා තමන් ඒ හිත පිරිසිදු කරගන්න ඕනේ, නික්ලේශී කරගන්න ඕනේ. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගෙන විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරවලා ඒ සුදු කිරණ ශක්තියේ සත්‍යක්‍රියා බලෙන් මෙයා අහවලාටත් මේ රෝගෙන් සුවපත් වෙන්න මේ සත්‍යක්‍රියාව උපකාර වෙනවා, සත්‍යක්‍රියාව කරනවා. අන්න ඒක නිවැරදිම යහපත් ප්‍රතිඵල ලැබෙනවා. තමන්ටත් හොඳයි, විශ්වයටත් හොඳයි, අර රෝගියාටත්, ලෙඩාටත් හොඳයි, සියලු දෙනාට හොඳයි. කාටවත්ත්ම අපි අයහපතක් කරේ නෑ. ඉල්ලුවාම කරාම උනේ ණය වෙනවා. අයහපතකට කෙල්ලෙන්නේ සාන්ත. ඔබුණාට අරවෙන් ණය වෙනවා. ඉල්ලුවාම ප්‍රාර්ථනා කරාම ඒක බුද්ධ දේශනාවට ගැළපෙන්නේ නෑ කියලා ආයාචනා ප්‍රාර්ථනා කියලා සූත්‍රයක අංගුත්තර නිකායේ තියෙනවා. හොඳයි. තනයි දීර්ඝායුෂ ලැබේවාට යහපත් අවබෝධ දෙනවා. මම හිතේ කල්ලා වෙලේ හිටන් මට මේ ගොඩාක් හිත හරිම සතුටක් ඇවෙනවා. මට නිකන් නිරෝගී භාවයක් ලැබුණා වගේ මෙතෙන්ට ආවට පස්සේ. සාන්තියේ දීර්ඝායුෂ ලැබේවා, සාන්තියක් ලැබේවා. අරහතුන් වහන්සේ මට ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය, අද දේශනාවේ දේශනා කළ පරිදි අනාර්ය මාර්ගයේ ගිහිල්ලා යම් යම් දාන ධ්‍යාන ලැබූ කෙනෙකුට ඒ තමන් කරගත්ත දේ මගින් නිර්වාණය හෝ මාර්ගඵල ලැබීමට නොහැකි බව තේරුම් ගිය විට එයාට, එම පුද්ගලයාට නැවතත් ආර්ය ධානය වැඩෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒක පුළුවන්. දැන් ඔය අපි හිතමුකෝ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා කොණ්ඩඤ්ඤ බමුණ ගාවට ගියා, පස්වග මහණුන් ගාවට. ඊට පස්සේ ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප ගාවට ආවා. ඔය කොණ්ඩඤ්ඤ බමුණ, කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාම කියන පස්සජි කියන පස්වග මහණුන් බෝසත්තුමා අර උපත ලබන කාලේ වෙනකොටත් අනාර්ය ධ්‍යාන ලැබලා, අභිඥා ලැබලා, ධ්‍යාන ලැබිලා හිටියේද නැද්ද? හිටියයි. ඒ අයට බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ අයගේ අනාර්ය ධ්‍යාන වෙනස් කරගෙන මගඵල ලැබන ආකාරයට පාරට වැටුණාද නැද්ද? වැටුණා. ඒ වගේම ඔය උපතිස්ස කෝලිත කියන දෙන්න පස්සව සරියුත් මුගලන් වූ දෙන්න උපතිස්ස කෝලිත අර සංජය පරිබ්‍රාජකයාගේ ගෝලියෝ. ඒගොල්ලෝ ධ්‍යාන වඩන අය. ඒගොල්ලෝ ධ්‍යාන අනාර්ය ධ්‍යාන ලැබලා තිබුණ අය. ඒගොල්ලන්ට අර උපතිස්ස කියන්නේ සරියුත් හාමුදුරුවෝ පරිබ්‍රාජක කාලේ මහණ වෙන්න ඉස්සෙල්ලා අස්සජි හාමුදුරුවන්ගෙන් බණ අහලා මේ අනාර්ය ධ්‍යානයෙන් මිදිලා
මගපල් ලබන්න හරි ධානයට ලබන මගපල් ලබන්න පුළුවන් වුණා. ඒක නිසා මේ අනාර්ය ධානයට පත් වූ කෙනෙකුට හරියට නිවැරදිව සතර කමඨාන් වඩන ක්‍රමය තේරුම් ගත්තොත් භාවිතයට ගත්තොත් එක දවසකින් දෙකකින්ම අනාර්ය ධානය මිදිලා ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන ඒකෙනුත් මිදෙනවා නිබ්බිදා වෙනවා. අනාර්ය ධානය ලබලා ඉඳද්දී මිය ගියොත් තමයි අර අනාර්ය ධානය පිරිහෙන්නේ නැතුව කුරුමානුව තියලා දැන් අද හවසට ওই සූත්‍රය කියනවා කියා දෙනවා. අද හවස සූත්‍ර දෙකක් කියනවා, කායගත සත්‍ය සූත්‍රයයි පුද්ගල සූත්‍රයයි. ওই කාරණේ පිළිබඳවමයි හවස වරුවටම කියන්න තියෙන්නේ. මේ ධාන පිළිබඳවත් ධාන මගින් මගඵල ලබන ක්‍රමයක් තියෙනවා, ධාන මගින් මගඵල නොලබන ක්‍රමයක් තියෙනවා. ඒ දෙකම දෙපැත්තම ওই සූත්‍ර දෙකේම කියලා තියෙනවා පැහැදිලි කරලා. ඉතින් ඒක නිසා ඒ දෙකම අද හවසට කියා දෙනවා. දැන් ඔය පොතේ තියෙන්නේ කායගත සති සූත්‍රය පමණයි. නමුත් ඊට අමතරව පුද්ගල සූත්‍රය කියන අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක් අපි ෆොටෝකොපි කොලයක් ගහලා තියෙනවා. ඒ කොලේ එක කොලේක දෙපැත්තේ තියෙන්නේ. ඒ කොලේ ඔබ කාර්යාලයෙන් ඉල්ලගන්න ඒ කොලේ අවදාහවස සූත්‍රයක් හැටියට දේශනා කරනවා. කායගත සති සූත්‍රයේ මුලින් දේශනා කළා, ඊට පස්සේ ඊට පසුවට පුද්ගල සූත්‍රය. ඉතින් ඒ පුද්ගල සූත්‍රයක් ඉල්ල ගන්න අවසට අද අවසට ඔය ධ්‍යාන පිළිබඳවත් ධ්‍යාන අනාර්ය ආර්ය දෙකක් තියෙන බවත් ආර්ය ධ්‍යාන ලැබුවත් මගඵල නොලැබෙන තත්වයක් තියෙන බවත් ආර්ය ධ්‍යානෙනුත් මිදී නිදහස් වෙන ක්‍රමයක් තියෙන බවත් තේරුම් ගන්න ඒ සූත්‍ර ඔක්කොම කියනවා. ඉතින් ඒවා පැහැදිලි කරනවා. ඒක නිසා ඒ සූත්‍ර දෙකත් අද හවසට ඇහුවාම ඔබ සියලු දෙනාටම තේරෙයි මේ ධ්‍යාන බලාපොරොත්තුවක් හිතේ තියෙනවා නම් ශේෂයක් හරි මගඵල වැහෙනවා. ඒක නිසා ධ්‍යාන ලැබී ධ්‍යාන ලැබෙන අහන්න දෙයක් නැහැ. අරහත් ඵලයට පත් වෙනකොට මේ සතර කමඨාන් වඩනකොට සියලුම ආයට ආර්ය ධ්‍යාන ලැබෙනවා. හැබැයි ඒ ධ්‍යානත් කිසිවෙකුත් උපාදානය කරගන්න. ධ්‍යානත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මම් බව තේරුම් අරගත්තාම ධ්‍යානවලිනුත් මිදෙනවා, නිදහස් වෙනවා. ධ්‍යාන ලැබුවම හොතෙම ධ්‍යානසුය ලබන්න ගියොත් ඉවරයි. ඒක තමයි මේක කියලා තියෙන්නේ. ඉතින් බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවන්ගේ මඟ අනුගමනය කරන කවුරුත් ධ්‍යාන බල දපන්න තපන්න ධ්‍යාන තදස් ආදේති කරන්න තදින් ආස්වාදනය කරන්න තන් නිකාමේති වෙන්න තබ්බහුල විහාරී හෝති කරන්න යන්නේ නැහැ. එහෙම ගියොත් ධ්‍යානය සුවය විඳිනවා, ධ්‍යාන සුවය විඳලා මගඵල ලැබීම ඇහිරෙනවා, මගඵල වැහෙනවා. ඒක නිසා ධ්‍යානය නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තත් ඒක උපාදානය කරගත්තත් නිවන වැහෙන බව තමයි ওই සූත්‍ර දෙකේම හවසට කියන පැහැදිලි කරලා විග්‍රහ කරලා තියෙනවා. ස්වාමින් වහන්සේ මගේ දෙවෙනි ප්‍රශ්නේ මාර්ගඵලයකට පත්වීමට මනුසත් භවයකම සිටිය යුතුද නැත්නම් වෙනත්? නෑ, දේව මනුස්ස දෙකම පුළුවන්. නමස්කාරම නමස්කාරම බුදුහාමුදුරු සත්තා දේව මනුසානම් බුද්ධෝ. සත්තා කියන්නේ ශාස්ත්‍රීය, දේව මනුසානම් බුද්ධෝ. දෙවියන්ට මිනිසුන්ට භව උදුරා දාන්න බුද්ධෝ. සත්තා දේව මනුසානම් බුද්ධෝ කියන්නේ ඒක බුදු ගුණයක්. ඔව්, දෙවියන්ට නිවන් දකින්න පුළුවන්. දෙවියන්ට මේ මම කියන බණ අහන්නත් පුළුවන්, දෙවියන්ට මගපල් ලබන්නත් පුළුවන්, සෝතාපන්න ඵලයට පත් වෙන්නත් පුළුවන්, ඊට එහා අනාගාමී ඵලයට පත් වෙලා මග වඩාගෙන යන්නත් පුළුවන්. දෙවියන්ටත් පුළුවන්, මිනිසුන්ටත් පුළුවන්. ඔව්, ධම්මසක්කවත්තුන් සූත්‍රයදීත් කියන්නේ ඒකනේ. අර දේවා සද්දන් සුත්වා දේවා මනුස්සාවේසුන් වෙලා ඒක ශ්‍රවණය කරලා නිවන් දැක්කා. මගේ තුන්වෙනි ප්‍රශ්නය, අරහතුන් වහන්සේ සහ රහතුන් වහන්සේ අතර වෙනසක් තියෙනවද ස්වාමී? රහත් කියන වචනේ සහ මුලින්ම වැරදි විකෘති පරිවර්තනයක්. තේරුණාද? බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ හැම තැනකම තියෙන්නේ අරහං අරහතෝ අරහතුන්. මේක
පරිවර්තනය කරද්දි සිංහල භාෂාවට මේ මිනිසුන්ට හිතුණා මේ අරහන් කියන එක මාගදී භාෂාව කියලා දැම්ම සිංහලට රහතෝ රහතුන් රහත් රහත් කියන්නේ මේ බුද්ධ දේශනාවේ සම්පූර්ණ වැරදි වචනයක්. එහෙම වචනයක් කොහෙවත් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ අරහන් අරහතෝ අරහතුන් අරහත් බව අරහත් මාර්ගය අරහත් ඵලය. රහත් කියන එකක් නැහැ. නමුත් ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරනකොට ඔය හැම තැනටම අර අරහන් කියන තැනට රහන් රහත් කියවලා දැම්ම අරහතුන් කියන තැනට රහතුන් කියලා දැම්ම. ඒක මේක තමයි විකෘතිය. ඒ පරිවර්තකයෝ කරපු විනාශයක්. බවහන්සේට දීර්ඝායු වේවා. අවසරයි අරියතුන් වහන්ස, මේ දේවාල සංකල්පය ඇති වුණේ අනුරාධපුර යුගයෙන් පස්සේද? දේවාල සංකල්පය ඇතිවීමේ ලොකු ඉතිහාසයක් තියෙනවා. දේවාල සංකල්පය ඇතිවෙන්න වළගම්බා රජුරුවන්ගේ අර අභයගිරිය හැදීමත් එක විදිහක උපකාරයක් වුණා. ඊට වඩා උපකාරයක් වුණා ඔය ගජබා රජුරුවන්ගේ කාලේ මේ ලංකාවෙන් ගෙනිච්ච මිනිස්සු 15,000ක් යුද්ධයක් කරලා මේ සිංහල මිනිසුන්ව 15,000ක් ගෙනිච්ච ඉන්දියාවට ගෙනිච්චා කියලා අහලා තියෙනව නේද? ගජබා රජුරුවන් ඔය මිනිස්සු අවුරුදු 7ක් ඉන්දියාවේ හිටියා. මේ Hindu ආගම තියෙන දේව සංකල්ප තියෙන දේවාල තියෙන දෙවියන් අදහන මිනිස්සු අවුරුදු 7ක් ඉන්දියාවේ හිටියා ඔය ගජබා රජුරුවන්ගේ කාලේ ගෙනිහිල්ලා. ඊට පස්සේ ගජබා රජුරුවන්ගේ කාලෙම තමයි අර නීල මහා යෝධයා එහෙම ඉන්දියාවට ගිහිල්ලා අර පයිම්ම ඉන්දියාවට ගිහිල්ලා ඔය 15,000ම ආපහු අරගෙන ආවා. එතකොට මේ ලංකාවේ අනුරාධපුරයේ එතෙක්කල් ඔය දේවාල හදලා දෙවියන්ට වඳින දේව සංකල්පයක් තිබුණේ නැහැ. නමුත් අර අවුරුදු 7ක් ඉන්දියාවේ බුදුහාමුදුරන්ගේ ධර්මයක් තිබුණේ නැති ඉන්දියාවේ Hindu ආගම තිබුණු ඉන්දියාවේ දෙවියන්ට වැඳ ඉන්දියාවේ දේවාල තිබුණු ඉන්දියාවේ අවුරුදු 7ක් ඒ මිනිස්සු දෙවියන්ට වැඳ වැඳ හිටියා. ඒ මිනිස්සු ලංකාවට ආව මොකද වුනේ? ඒ මිනිසුන්ගේ දේව සංකල්ප තිබුණා. එතනින් තමයි ආරම්භය වුනේ. ඊට පස්සේ පොළොන්නරු යුගයේදී මේක තවදුරටත් යම් ආකාරයක අර ඉන්දිය සංස්කෘතික ආක්‍රමයක් නිසා දේව සංකල්පේ නැවත ආවා. දැන් ඇත්ත වශයෙන්ම බුද්ධඝෝසල මහානාමත් ලත් මේ දේව සංකල්ප යම් ආකාරයකට මතු කළා. ඊට පස්සේ තුන්වැනි වරට අවසාන වරට මහනුවර රාජධානිය තියෙන කාලේ මහනුවර රජවරු විමල ධර්මසූරිය රජුරුවන්ගෙන් පස්සේ ආපු රජවරු කීර්ති ශ්‍රී රාජසිංහ රජුරුව එහම රාජසිංහල රජුරුව ඉන්නවනේ අදි රාජාධිසිංහ මේ අය ඉන්දියාවෙන් ඉන්දියාවේ Hindu දේවීන් වහන්සේලා බිසව් ගෙනාවා. එහෙම නැත්නම් මේ රන්දෝලිලා ගෙනාවා. කොහෙන්ද ගෙනාවේ? ඉන්දියාවෙන්. මේ ලංකාවේ බිසව් මදිවෙලා ඉන්දියාවෙන් රන්දෝලිලා ගෙනාවා. මේ රන්දෝලිලා ඔක්කොම දේවාගම් දේව ඇදහු දේවාල හැදුවා. එතකොට රජුරුව විහාරයට පන්සලට යනකොට දේවීන් වහන්සේට වඳින්න පොඩි විහාරයක් දේවාලයක් හැදුවා. ඒ අනුව තමයි ඔය සියම් නිකායේ පන්සල්වල දේවාල හැදුනේ. ඉතින් ඒක නිසා ඒක රටේ මුළු හැම තැනම පස්සේ කාලෙක ඒ උඩ රට රාජධානියෙන් පස්සේ හැම පන්සලකම වගේ සියම් නිකායේ මල්ලවතුවස්ගිරි පාර්ශ්වයේ සියම් නිකායේ හැම තැනකම විහාර ආශ්‍රයෙන් දේවාල හැදුවා. නමුත් මේකට රාමඤ්ඤ නිකාය අමරපුරා නිකායෙත් ඒ තැන්වල දේවාල හැදුවා. රාමඤ්ඤ නිකාය විරුද්ධ වුණත් අද සමහර රාමඤ්ඤ නිකායෙත් මිනිසුන්ගේ ඉල්ලීම අනුව දේවාල තියෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුව මේ දෙවියන්ට පින් දුන්න මිසක් දෙවියන්ට මේ ඉල්ලීමක් කරේ නැහැ. පූජාවට්ටි තියලා ඉල්ලීමක් කරේ නැහැ. යැදුවේ නැහැ.
දේවාලවලට ගියේ නැහැ, දේවාලවලට ගිහිලා ශාප කරේ නැහැ, පොල් ගැහුවේ නැහැ, පලි ගැහුවේ නැහැ, වස්කවි කිව්වේ නැහැ, ඒව මොකක් කිව්වේ නැහැ. ඒක බුද්ධ ධර්මයට විරුද්ධයි. නමුත් පස්සේ කාලෙක ඔය අර ගජබාරජුරුවන්ගේ අර 15000ක් ආපහු ගෙනාවට පස්සේ තමයි පළවෙනි වරට ලංකාවේ මේ දේව සංකල්ප මිනිසුන් අතර ප්‍රචලිත වුණේ. ඊට පස්සේ පොළොන්නරු යුගයේදී දෙවන වරට, ඊට පස්සේ තුන්වෙනි වරට තමයි නිසංගමල රජුරුවත් ඔය දේව සංකල්ප යම් යම් දේවල් වඩා වර්ධනය කර බව මහවංශ චූලවංශ දෙකේම තියෙනවා. ඊට පස්සේ තමයි මේ උඩරට රජවරු අර රන්දෝලි ළඟේ එනකොට දේවීන් වහන්සේලාට වඳින්න හැම පන්සලකම දේවාල හැදුවා. අපේ මෝඩ ගුඩ මිනිසුත් දේවාලවලට ගිහිල්ලා වස්කවි කිව්වා, සෙත් කවි කිව්වා, පූජා වටි තිබ්බා, පොල් ගැහුවා, ඉල්ලුවා, හොවා කරන්න පටන් ගත්තා. ඕ වගේ දේවල් සිද්ධ වුණා බොහෝ දුරට. බලුතොවිල් ක්‍රම නෑ, ඒ කාලේ නම්ම තිබ්බා. බලුතොවිල් ක්‍රම මුලයි නම්ම තිබ්බා. ඔය දැන් ඔය බලි හරණය කිය වනසණ්ඩේ කියලා තියෙනවනේ, බලි දුන්න ඒවා තිබුණා ඒ කාලේ. ඔය දේව බලි, පූජා බලි, ඔය හරක් බිලි දෙනවා. බිලි කියන්නේ, බලි කියන්නේ බිලි දෙනවා. ඔය හරක් මරලා යාග කළේ ඒවා ඒ කාලේ නම් තිබුණා. ඒවා දේව සංකල්ප, Hindu සංකල්ප තිබුණු බුද්ධ ධර්මයට ඒවා විරුද්ධයි ඔක්කොම. අවසරයි අනුබුදු පියාණෙනි, මටත් ප්‍රශ්නයක් දෙකක් තියෙනවා. මේ ඔබ වහන්සේත් දැන් ප්‍රකාශ කරා ආනෙන්ජාපි සංකාරව ධ්‍යාන වඩලා අට්ඨ සමාපatti වැඩලා අනිරිය භාවනා කරා. අට්ඨ සමාපatti ආනෙන්ජ සංකාරය කලවම් කරගන්න එපා. එතන නැද්ද ඒක? ඒක එකක් නෙමෙයි. අට්ඨ සමාපatti කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි. අනින්ජාමි සංකාර කියන්නේ අනාරිය ධ්‍යාන. අර අනාරිය අරූපී ධ්‍යාන. එහෙම අනාරිය ධ්‍යාන වඩලා ආනන්ජාපි සංකාර කරනවානේ. ඒ අය ආනන්ජාපි සංකාරයි අනාරිය අරූපී ධ්‍යානයි කියන්නේ එකක්. ඔව්. අට්ඨ සමාපatti කියන්නේ වෙන එකක්. ඔව්. ඒ අය ඒ අයට දැන් කල්ප 7ක් නිවන වැහෙනවා. දැන් අනිත් පැත් කල්ප 7ක් කියන්නේ බුද්ධ කල්ප 7ක්. ඔව්. බුද්ධ කල්ප 7ක්. අනිත් පැත්තේ තියෙන පංචානන්තරීය පාප කර්ම අද හුඟක් කරනවනේ. ඔව්. දැන් ඔය විවජ්ජවාදී මේ 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 ඒගොල්ලෝ පංචානන්තරීය පාප කර්ම තමයි කරගත්තේ. ඒ ඒ අය අනිවාර්යෙන් නිරේ මේ යනවා. අනිවාර්යෙන් හතර අපායන් එකකට යනවා. යනවා. අතේ කිච්චා පරිකුප්පා කියලා තියෙනවා. ඔව්. එහෙම අයටත් මේ බුද්ධ කල්ප ප්‍රමාණයක් තියෙනවද? ඒ කියන්නේ ගෙවන්නේ. දැන් ඒ අයටත් කල්ප තියෙනවා, බුද්ධ කල්ප නෙමෙයි. ආ හා. කල්ප කියන්නේ කාලපරාසය. දැන් කල්ප, මහා කල්ප, බද්ධ කල්ප, බුද්ධ කල්ප, කල්ප ඔය ඔක්කොම කල්ප. තේරුණාද? ඔව්. තව කොටසක් තියෙනවා කල්ප. එහේ. මොකද්ද ඒ කල්ප? කල්ප කියන්නේ යම් කිසි කාලපරාසයක්. එහේ. දැන් මෙතන තව තියෙනවා අපි අදත් මේ අත්විඳින කල්ප පහක්. එහේ. සංකල්ප, පරිකල්ප, උපකල්ප, මනක්කල්ප, ඈ වත්කල්ප, ආකල්ප නේද? ආකල්ප පහ. ඒක නිසා මිනිසුන්ගේ ආකල්ප තියෙනවා, සංකල්ප තියෙනවා, උපකල්ප තියෙනවා, මනක්කල්ප තියෙනවා, පරිකල්ප තියෙනවා. ඒවත් කල්ප. ඒවත් යම් කාලපරාසයකට අදාළයි. ඒක නිසා කල්ප කියන මාගදී භාෂාවේ තේරුම යම් කාලපරාසයක් කියන අර්ථය. බුද්ධ කල්ප කියන්නේ බව උදුරා දමන්නට උපකාරවන දහමක් තියෙන කල්පය බුද්ධ කල්ප. අබුද්ධෝත්පාද කාලය කියන්නේ අබුද්ධ කල්ප. කියන්නේ බව උදුරා දමන්නට, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට ක්‍රමයක් නැති කාලේ අබුද්ධෝත්පාද කල්පයක්. මහාබද්ධ කල්ප කියන්නේ මේ බැඳි බැඳි මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැමි තුනක් සකස් කරමින් පවත්වාගෙන ආපු කල්පය මහාබද්ධ කල්පය. බද්ධ කියන්නේ බැඳිනවා. කල්ප 91ක් කියන්නේ ඒකෙන් කොටසක්. එතකොට කල්ප කියන වාග්දී භාෂාවේ කාලවරාසය කියන තේරුම තියෙනවා. නෑ මගේ ප්‍රශ්නේ තිබුණේ අර නිරේ අර ආනන්තරි පාප කර්ම කරලා නිරේ යනකොටත් ඒ වාගේ මොකක් හරි ආපාසයක් තියෙනවා. ඒකත් ඉතින් කරගත්ත පාපය ගෙමනකම් ඒ කල්ප ඒ මහා හතර පහේ කල්ප කාලාන්තරයක් ඉන්න ඕනේ. එහේ එහේ. ආ තව ප්‍රශ්නයක් තියෙනවා මට. දැන් අපි අපේ කෙලෙස් කපන්න සතර කමටහන් වඩනවා. දැන් අපිට මුලින් ආපුවහම මේක තේරෙන්නේ නැහැ.
එතකොට ඇත්තට මේ මෝහයේ මුල දැන් තේරෙනවද? දැන් තේරෙනවා. දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අපිට දැන් කෙලෙස් අඩු කරගන්න තව උපක්‍රම උපාය මාර්ග තියෙනවද? නමුත් මේ උපක්‍රමයට අඩු උපක්‍රම මිස වැඩි ඒව නැහැ එකක්ක. ඒ තව තියෙනව නොයෙක් උපක්‍රම. නමුත් මේ උපක්‍රමයේ තියෙනවා නම් අනිත් සියලු උපක්‍රම වලට වඩා මේක අංග සම්පූර්ණයි. මේක පහසුයි, සරලයි, සුගමයි, ලේසි. තේරෙනවා. ඒ තේරුණාද? ඔව්. ඒ දැන් මට ඒක නිසා මේ උපක්‍රමයට වඩා පහළ මිසක් ඉහළ නැහැ. ඉතින් ඒක නිසා ඒකනේ බුදුහාමුදුරුවෝගේ ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරය සතිපට්ඨානේ සත්තබොජ්ජංගේ ද්වින්නම් පලානම් පරිපූර්ණතු පඤ්ඤා විමුක්තිම් පරිපූර්ණතු. ඉතින් ආයි තවත් බුද්ධ වචනයට අඩුවෙන් තියෙනවා දෙකක්. බුදුහාමුදුරුවෝ කිව්වා ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ආනපාන සති සමාධි වික්කවේ. ඉතින් ආයි තව වෙන ඒවාට යන්න ඕනද? යනවන මෝඩයෙක් නෙමෙයිද? මෝඩකමක් නෙමෙයිද? තියෙනවා තම භාවනා ක්‍රම නැත්තේ නෑ. බුද්ධ ඝෝෂ 40ක්ම කිව්වා. වායෝ කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, පඨවි කසිනය, වර්ණ කසින, අර නීල පීඨ ඕදාතිත වර්ණ කසින තියෙනවා. සමත කසින තියෙනවා. භෞතික ලෞකික නිමිති අරගෙන කසින පිළියම් කරන්න පුළුවන්. ඒවත් යම් ආකාරයකට ධ්‍යාන වැඩෙන හිතේ පිරිසිදු බවක් ඇති වෙන දේවල්. හැබැයි ඒවට මේ සතර කමඨාන් වලට අහලකටවත් යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ඉතින් ඒවා අපි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒවා ප්‍රතික්ෂේප කරන්න කියලා. ඉතින් මෙච්චර මේ සතර කමඨාන් තේරුම් ගත්තා නම් බලන්නකෝ දවස් දෙකක් තුනක් වඩලා තමන්ගේ හිත නිවෙනවද, මිදෙනවද, විමුක්තියටපත් වෙනවද, නිදහස් වෙනවද කියලා කොච්චර වේගෙන්, කොච්චර පහසුවට, කොච්චර ලේසියට. ඒක ඒටි ඒ විතරක් නෙමෙයි, මේකේ දෙපැත්තක්ම නිවෙනවනේ. අජ්ජත්තං වා බහිද්ධා. අර උලන් ඇද්දාම පිට කළාම බහිද්ධ නිමීමක් නැහනේ. අධ්‍යාත්මිකව විතරක් පොඩ්ඩක් ධානයක් ලැබෙනවා. නෑ මම එහෙම උපවාසයෙන් ඇව මම අනරිය භාවනා පැත්තේ එහෙම ගිහිල්ලා නැහැ වැඩි. ඒකයි. ඔව් ඉතින් යන්නත් එපා, නොගියා නම් හොඳයි. ඒ හරි උපවාසයට තියලා. නමුත් ගිය මිනිස්සු තුඟක් ඉන්නවා. ගිය මිනිස්සු බොහොම බහුලයි. අනාරි භාවනාවනේ රටේ මෙතෙක් කල් දැම්මේ අපි මේක කියනකම් මේක මතු කරනකම් පෙන්නනකම් මිනිස්සු ගියේ අනාරි භාවනා පැත්තේ. එතෙක් කල් දැන් ඔය රේණුකානේ හාමුදුරුව බුරුමෙට ගිහිල්ලා භාවනා ක්‍රමයක් ගෙනාවා. තව නොයෙකුත් භාවනා ක්‍රම ලංකාවේ රටේ තිබුණා. ඒ ඔක්කොම අනාර්ය භාවනා. ඒ ඔක්කොම කසින පිළියම්. ඒ ඔක්කොම විසුද්ධි මාර්ගයේ තිබුණා. අර සමසතිලිස් භාවනාවෙන් ගත්ත දේවල්. ඒවා එකක්වත් ආර්ය භාවනා ක්‍රම නෙමෙයි. ඒක නිසා මේ ආර්ය භාවනා ක්‍රමයක් තියෙන බව මේ ආර්ය භාවනාවේ සතර කමඨහන් තමයි එකම වැදගත්ම දේ බව තේරුම් ගත යුතුයි. ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේ. ගෞරවනීය ස්වාමීන් වහන්සට සකදාගාමි ඵලය මේ පස්සේ එකවරක් ආපසු පැමිණෙන බව මොකද්ද? සකදාගාමි ඵලයෙන් පස්සේ එකවරක් ආපසු පැමිණනවා කියලා තියෙන සුගති ලෝකගාමි වෙනවද එකවරක්? එකවරක් මොකද්ද කොහෙද තියෙන්නේ? එකවරක් සකදාගාමි ඵලයෙන් පස්සේ එකවරක් ඉපදෙනවා කියලා නෑ, එහෙම එකක් නෑ. සකදාගාමි ඵලයෙන් පස්සේ නෙමෙයි ඒක. ඒක මොකක් මොහොකින් පස්සේද? අනාගාමි ඵලයෙන් පස්සේ මේක තියෙන සූත්‍රයක්, ඒක බීජ සූත්‍රය. යම් කිසි කෙනෙක් අනාගාමි ඵලයට පත් වුණා නම් පස්සේ ඒ පුද්ගලයාට ඉපදුනොත් ඉපදෙන්නේ එකවරයි. න ආගාමි කාම ලෝකයක, සුගත ලෝකයක, දිව්‍ය ලෝකයක නැවත උපදින්නත් බෑ. එතෙන්දි තමයි ධර්මතාවයේ විග්‍රහ කළේ ඒක බීජ සූත්‍රය. ඒක නිසා සකදාගාමි ඵලය කියන එක අන්තර් ඵලයක්. ඒක සකදාගාමි ඵලයට පත් වූ පුද්ගලයා මරණ මොහොතේදී අනාගාමි ඵලයට පත් වෙලා හරි ඒකේ ගමන ආරන සකදාගාමි ඵලයේ ඵලයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම සෝවාන් ඵලයේ ඵලයක්. අනාගාමි ඵලය, ඊගාව ඵලය, අරහත් ඵලය ඵලය මේ අනාගාමි ඵලයට පත් වෙන පියවර දෙකක් තියන්න ඕන. ඒක තමයි සකදාගාමි අනාගාමි කිව්වේ.
සකදාගාමි ඵලයෙන් යම් කිසි කෙනෙක් මියන් පළතුරු යනවා නම් සකදාගාමි ඵලයෙන්ම ජාත සකදාගාමි වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඒ පුද්ගලයා අනාගාමි වෙනවා, එක්කව රහත් වෙනවා, එක්කව කෙලවර ගමන කෙලවර කරනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා සකදාගාමි ඵලයෙන් ආයි ඉපදෙන්නේ නැහැ. ජාත සෝතාපන්න තියෙන ජාත සකදාගාමි එකක් නැහැ. සුපත් අවසරයි අරිහත්තුන් වහන්ස, මට දැනගන්න පුළුවන්ද රුක්කමූලගතෝවා ආරඤ්‍යගතෝවා ශුඤ්ඤගාරගතෝවා කියන වචන තුනේ තේරුම? මේක පළවෙනි දවසේම මහා සතරාතිපට්ඨාන සූත්‍රය දේශනා කරන මේක බොහොම විස්තර වශයෙන් විග්‍රහ කළා. මේක තියෙනවා මේ අරඤ්‍යගතෝවා විග්‍රහ කරන්න විතරක්ම සූත්‍රයක් තියෙනවා, අරණ විභංග සූත්‍රය කියලා මජ්ඣිම නිකාය. ඔය රණ රඤ්ඤ අරඤ්‍ය දෙකම විග්‍රහ කරලා තියෙනවා. රණ අරණ විහරණ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා අරණ විභංග සූත්‍රයේ. මේ රඤ්ඤ කියන්නේ රණබිම, අරඤ්‍ය කියන්නේ මොකද්ද? රණවිම අත්තරීම. මේ රණබිම කියලා කිව්වේ මොකද්ද? අර අපි භෞතික ලෞකික වශයෙන් රණබිම කිව්වේ යුද පිටිය. දැන් මේ හිතේ යම් ආකාරයක රාගය ද්වේෂය මෝහය තියෙනවා නම් ඒක රණබිමක්ද නැද්ද? ඒක රණබිමක්. ඔය අද නම් පුවත්පත් දේශපාලන සංවාද ඔය තව නොයෙකුත් ඔය දේවල් තියෙනවා නම් ඒක රණබිමක්. ඒ රණබිමෙන් අපි ඉවත් වෙන්න ඕන. මේක හිතේ අපි ඇති කරගත යුතු යහපත් ගුණයක්. රුක්කමූලගතෝවා කිව්වේ හිත ආරක්ෂා කරගන්න ඕන බාහිරෙන් එන ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටම් වලින්. ඒකයි රුක්කමූල. ගහකුලකට යනවායි කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක වැරදි. හිත ආරක්ෂා කරගන්න ඕන. මාගදී භාෂාවේ රුක්ක කියන්නේ අදත් ඔය වැදි භාෂාවේ වැදි කට්ටිය කියනවා රුක්කගතෝවා කියලා. රුක්ක කියන්නේ ආරක්ෂාව. වැඩි භාෂාවේ මාගදී භාෂාවේ ගච්ඡාමි වගේ රුක්කමූලගතෝවා කියන්නේ ආරක්ෂාව. ආරක්ෂා කරගන්න ඕන හිත අර බාහිරෙන් එන ආගන්තුක උපකිලිට්ටේන උපකිලිට්ටම් වලින්. රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් බාහිර අහක යන කුණු වලින්. ඒක නිසා රුක්කමූලගතෝවා ඒක ක්‍රියාකාරකමක්. මේක නාම්පදයක් නෙමෙයි. අරඤ්‍යගතෝවාත් ක්‍රියාකාරකමක්. ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ මේ හිතේ සියලු දෙයින් ශුඤ්ඤ නෙමෙයි. රාගයෙන් ශුඤ්ඤ, ද්වේෂයෙන් ශුඤ්ඤ, මෝහයෙන් ශුඤ්ඤ තැන්පත් වූ සිතක් මොහොතකට ඇති කරගන්න ඕනේ මේ ආනපාන සති සමාධිය වඩනකොට. ඒ නිසා රාගය තියෙනවා නම්, ද්වේෂය තියෙනවා නම්, මෝහය තියෙනවා නම් අර නිසීදති පල්ලංකම් ආභූජිත්වා වෙන්නේ නැහැ. හිතේ මානය නිහතමානී තත්ත්වයට පත් කරගන්න බෑ. ඉතින් ඒක නිසා මේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකම් ආභූජිත්වා, උජුංකායන් පණ්ඩාය, පරිමුඛන් සතින් උපට්ඨපෙට්ටවා කියන පියවර පහම හිතේ වර්තමාන මොහොතේ ඔබටත් මටත් ඕන කෙනෙකුට ඇති කරගත හැකි ගුණාංග පහක්, මනුස්ස ගුණධර්ම පහක්. ඒ අනුව අපේ හිතට වර්තමාන මොහොතේ අරමුණු වෙන අරමුණු පිළිබඳව දෙපැත්තක් හිතන්න පුළුවන්. සෝ සතෝව අස්ස සති, මේක ආශ්‍රය කළ යුතු යහපත් දෙයක්ද පිරිසිදු දෙයක්ද? සෝ සතෝව පස්ස සති, ප්‍රාණය කළ යුතු අස් කළ යුතු කෙලෙස් සහිත සිටවිල්ලන්. රාගයේද ද්වේෂයේද මෝහයේද? එහෙනම් සෝ සතෝව පස්ස සති. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභා දේශා මොහණං, ඒක ආශ්‍රය කළ යුතුයි. මේ දෙක තේරුම් ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා මේ ආනපාන කරන්න, අස්සපස්ස කරන්න, කරණීය අකරණීය කරන්න. මේක තමයි තේරුම. මේක හැම සූත්‍රයකම භාවනා කරනවා නම් මේ භාවනාවට පෙර හිතේ ඇති කරගත යුතු පූර්වාකෘතිය විග්‍රහ කරපු ධර්මතාවයක්. මේක ක්‍රියාකාරකම, අපේ හිතේ ඇති කරගත යුතු ක්‍රියාත්මක කරගත යුතු දෙයක්. මේ අරඤ්‍යගතෝ ආරුක්කමුල, ගහක් මුලකට කැලේකට ආරඤ්‍යකට කනත් එකට හිත්පොතකනකට ගියාට මේක හරියන්නේ නැහැ. මේක හිතෙන් ඇති කරගත යුතු ක්‍රියාකාරකම් පහක් තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඔය ආනපාන සති සමාධි සූත්‍රයේත්, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේත්,
කායගතා සති සූත්‍රයත් මහා පුන්නම සූත්‍රයත් හැම සූත්‍රයකම මේක තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයත් තියෙනවා. බුදු දේශනාවේ කොහේ කිව්වත් මේක තියෙනවා. යම් කිසි කෙනෙක් මේ භාවනාවක් කරන්න යනවනම් මගපල් ලබන්න යනවනම් රාග දේශ මොහ හිතෙන් ඉවත් කරන්න යනවනම් මේක තමයි අවශ්‍යතාවයේ මුල් ක්‍රියාකාරකම්. හොඳයි එහෙනම් ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරගන්න. හොඳයි එහෙනම් අදට එහෙමනම් අපි දැන් මේ භාවනා වැඩසටහන මේ දේශනාව අදට අවසానයි. දැන් ඊළඟට දවල් දානය දෙනවා, බුද්ධ පූජාව පූජා කරනවා, ඒකටත් සහභාගී වුණ හැකි. දවල් එකට අපේ දෙනගම ස්වාමීන් වහන්සේ ඉන්නවා. දෙනගම ස්වාමීන් වහන්සේ දවල් එකට ධර්ම දේශනාවක් පවත්වනවා. ඔබට ඒකටත් කන් දෙන්නට පුළුවන්කම තියෙනවා. අද හවස නැවත හවස තුනට කායගත සති සූත්‍රයත් අර පුද්ගල සූත්‍රයක් දේශනා කරනවා. ඒ පුද්ගල සූත්‍රයේ ෆොටෝකොපි පිටපතක් ඉල්ලගන්න ලැබලා ගත්තේ නැති අය ඒ සූත්‍ර දෙක දේශනා කරනවා. ඊට පස්සේ අදාමස හතට ඔබට විශේෂ දේශනයකට කන් දෙන්න පුළුවන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා මහාචාර්ය කරුණාරත්න මහත්මයා දේශනයක් කරනවා. අදාමස හතට ඉඳන් හතේ ඉඳන් මහිට අටහමාර විතර වෙනකම් දේශනය නම්ම විටරකං කරයි දන්න දේශනාවක් කරනවා හතේ ඉඳන්. ඒකටත් ඔබට කණ්ඩින්නට පුළුවන්කම ලැබෙනවා. හෙට දවල් අපේ සෝනුත්තර ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා දවල් එකට හෙට ධර්ම දේශනාවක් කරන්න. හෙට හවසට හවස හතට ඔබට විශේෂ ධර්ම දේශනාවක්කට කණ්ඩින්න පුළුවන් අපේ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. අවසාන වශයෙන් මේ දවස් හතේම කරපු වැඩසටහන්වල ඔබට සාරාංශයක් හැටියට ඒ සුමංගල ස්වාමීන් වහන්සේගේ බෝපිටියේ ඔබට ධර්ම දේශනාවක් අහන්න ලැබෙනවා. හෙට හවස හතේ ඉඳන් අටහමාර නමේ විතර වෙනකම් වෙයි. ඉතින් ඒකත් ඇහුවාම ඒ අනිකුත් සියලු ධර්ම දේශනා අවසානයි, හෙට ඉවර වෙනවා. අනිද්දා උදේ ධර්ම දේශනාවක් තියෙනවා, මම පවත්වනවා. සූත්‍ර ධර්ම ගණනාවක් ධම්මානු ධම්ම පටිපන්නස්ස සූත්‍ර හතරකුත් අනත්ත ලක්කන සූත්‍රයත් ද්විතීය ලෝක ධම්ම සූත්‍රයෙන් මේ භාවනා වැඩසටහන අනිද්දා දවල් අවසන් කරනවා. ඊට පසුවට හවස්වරුවේ තියෙන්නේ 12:45 සමාලෝචන අවස්ථාව. මම ඔබ සියලු දෙනාට ඉල්ලීමක් කරනවා හැකි හැම කෙනෙක්ම සමාලෝචනයටත් අවස්ථාවටත් සහභාගී වෙන්න. ඔබත් කැමති නම් ඔබටත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා සමාලෝචන අවස්ථාවේ. සමාලෝචනයෙන් මේ භාවනා වැඩසටහන අනිද්දා 3:45 වෙනකොට අවසానයි. ඒක නිසා ඔබ කවුරුත් අනිද්දා සෙනසුරාදා 3:45 වෙනකන් ඉන්න පුළුවන් අය රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, පින් දෙන්න, 3 සිට 5 දාගෙන ඒ සියලු පින් ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාට පිරිසිදුසේ කැපකොට පින් අනුමෝදන් කරන චේතනාවක් ඇතුව මේ ගාථාවන් කියලා පින් දෙන්න. ඉත්තාවතා මේ සම්බදම් පුඤ්ඤ සම් සබ්බේ දේවා දන්තු සබ්බ සම්පත්ති ඉත්තාවතා චම් සම්බදම් පුඤ්ඤ සම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති ඉත්තාවතා චම් සම්බදම් පුඤ්ඤ සම් සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිටියා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතී ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතී ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතී ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතං සමාගමෝ
තු යාව නිබ්බාන පත්‍යා. හොඳයි, ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනා.